තෙරුවන් සරණයි ජාමිනිය මහත්මිය සියලු දෙනාටම. අද මම හිතනවා මේ අපේ සාකච්ඡාවට යම් කිසි අලුත් පිරිසක් සම්බන්ධලා ඉන්නවා, සජීවීව සම්බන්ධලා ඉන්නවා මේ පිරිසක්. ඒ වගේම සජීවීව සම්බන්ධලා ඉන්නවා වෙනද අපිත් එක්ක මේ රූම් තාක්ෂණය සම්බන්ධ පිරිසක්. ඉතින් මට හිතුණා ජම්නම කිය කොච්චර කතර අලුත් සම්බන්ධ පිරිස මෙතන පෙන්වන්න කරනවා. අපි අද මම සිතුවා අද අපේ සාකච්ඡාවට මූල ආරම්භයක් හැටියට ධම්මපදේන ප්‍රධාන ගාථාවක් වන මේ කියපු මොකක්ද මේ මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන ගාථා රත්නේ තේරුම් කළ දෙන්න. ඒක මොන පදන්න නිසාරි ධම්මපදේ ඉදිරියටම දාලා තියෙන්නේ ඒක තියෙන වටිනාකම නිසා. ඒකෙන් හොඳට තේරුම් ගන්න දෙයක් තියෙනවා අපි මේ මනස විසින් කරනවා නෙමෙයි. හොඳට මතක තියෙන මනෝ පුබ්බංග, මේ පුබ්බංග කියන වචනේ තියෙන මනස පෙරටු කොට, මනස පෙරටු කොට මේ සියල්ලටම මනස තමයි පෙරටුවේ. ඒත් මනස කියන මනස කියන්නේ ඉන්ද්‍රියක්ද? මනස කියන්නේ කුමක්ද? මනසේ ක්‍රියාකාරීත්වයට හේතුනේ කුමක්ද? මනස කුමක්ද? මනසේ මනස කියන මානසිකාරය නෙමේ, මානසිකාරයෙන් අපි මානසිකාරය. මානසිකාරය උනේ හිත කියන ඉන්ද්‍රිය. හිත තමයි මේ මානසිකාරයට මාව මගේ සිතුවිල්ල සිත තමයි ඉන්ද්‍රිය. ඒ සිත කියන ඉන්ද්‍රිය කරන ක්‍රියාව තමයි මානසිකාර. హలో
හලෝ, ඇහෙනවද? මට ඇහෙනවා, මට ඇහෙනවා. Thank you. හරි, I can හරි hear. සරත්. Thank you. ආ, ඔකේ. බට් අනිත් කට්ටිය ගිහිල්ලාද? හරි සරත් අයියා, මේ මේ සරත් මේ පාලිත ඔක්කොම මම මේ කතා කරේ. අද අපි සාකච්ඡා කරන්නේ මේ මනෝපුබ්බංග මාධම්මා කියන උතුම් ගාථා රත්නය කෙතරම් ප්‍රබල පණිවිඩයක් මේ බුදු දහම තුළ අපිට දෙනවද කියලා. අපි කුඩා කාලේ කීවට, ඒතකොට මේ මානසිකාරයක් සිදු වෙන්නේ සිත යමකට යොමු වුණොත්. දැන් නුඹ මෙතන ඉන්නවා, මෙතන විවිධ බාඩු බහන්ඳ ද්‍රව්‍ය වස්තුන් තියෙනවා. හැබැයි ඒවා පිළිබඳ මානසිකාරයක් වෙන්නේ නැහැ, මේ යොමු වීමක් නැති තැන. දැන් මම මෙහෙම අත පෙන්නුවොත්, දැන් මේ සියලු දෙනාගෙම මනස සිත යොමු වීමක් කරා මේ චලනයේද. එතෙන් පටන් නුඹ ආරම්භ කරනවා ඒකට සාපේක්ෂව මානසිකාරය. තේරුණාද මං කියන්නේ? සරල දෙයක්. මෙන්න මේ මානසිකාරය වෙන සිද්ධාන්තය තුළ ඉතා විශාල රැවටීමකට බඳුන් වෙනවා. සිත, මනස විසින් කරපු දේ තමයි නුඹලා සෑම මොහොතකදීම විඥාණය හයකින් හඳුනාගත්තේ. ඇස කියන ඉන්ද්‍රිය යොමු වීමක් කරොත් නුඹට හට ගන්නවා ඇස කියන ඉන්ද්‍රියයි සිතයි එක් වෙලා යම් මානසිකාරයක්. දැන් ඇසෙන් මෙහෙට යොමු වුණාම ඒ වෙලාවේ චක්කු විඥානයනේ පාල වෙන්න අහලා තියෙනවා. ඇසට පේන්නේ චක්කු විඥානය, කනට ශෝත විඥානය, නාසයට ගහන විඥානය, දිවට රසයක් ආවොත් ඒක දිව්‍ය විඥානය, කයට යම් පහසක් මේ ෆෑන් එකෙන් හම්බෙනකොට ඒක කාය විඥානය, නැත්තම් පොට්ටබ්බේ. ඊට පස්සේ මේ මේ හතරටම නැති වෙලාවක ඇඳට වෙලා ඉන්නකොට යම් දෙයක් අපිට හිතන්න පුළුවන්, මොකක් හරි හිතනවා. එතකොට ඒකට කිව්ව මනෝ විඥාන. මේ විඥාන හය තමයි නුඹ උදේ නැගිට වෙලාවේ සිට නැවත ඇඳට වැටිලා නිදියන්නතුරු මේ විඥාන හයේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ ලෝකේ අපි අත්විඳින්නේ. මේ ලෝකේ අත්විඳින්නේ කලනේ මේ විඥානයයි. මේ විඥාණයෙන් බැහැරව නුඹට කිසිවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු ලෝකය කුමක්ද? මේ අපේ ශ්‍රායත බුදුහාමුදුරුවෝ කියපු මේ බම්බයක් පමණනේ උස. හරියට ගත්තොත් අඩි 4 මාරක් 5ක් 6 බම්බයක් පමණ කයක් තුළ, බම්බයක් පමණ ශරීරයේ නුඹ ලෝකයක් අත්විඳිනවා. ඒ ලෝකේ නුඹට හම්බ වෙන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට අරමුණු. එතකොට දැන් මෙන්න මේ කියනා වූ ඉන්ද්‍රිය හයක අත්දැකීමක් තමයි නුඹ උදේ නැගිට වෙලාවෙ ඉඳලා ලබන්නේ. මේ ඉන්ද්‍රිය අත්දැකීම. මේ ඉන්ද්‍රිය අත්දැකීම ලබන්න මට පිහිට වුණා, මම මෙහෙව්වා මගේ එක ඉන්ද්‍රියක්. කුමක්ද ඉන්ද්‍රිය? සිත. සිත කියන ඉන්ද්‍රිය නැතිනම් නුඹට ඇහැට රූප බලන්න බැහැ. සිත කියන ඉන්ද්‍රිය ක්‍රියාත්මක නොවුණා නම් නුඹට කනෙන් ශබ්ද අහන්නත් බැහැ. නුඹට දිවට රස වැඩක් නැහැ. මනසට ඒක තේරුනේ නැත්තම්, සිත නැත්තම්. ඒක නිසා බුදුහාමුදුරුවෝ අර උන්නහම් බ්‍රහ්ම සූත්‍රයේ කියනවා විවිධ විෂයන් වලට ගෝචර වන ඉන්ද්‍රිය හයක්, උඹට ඉන්ද්‍රිය පහක්, පංච ඉන්ද්‍රියක් තියෙනවා. ඇහි කෘත්‍ය කරන්න බෑ කනට, කනේ කෘත්‍ය කරන්න බෑ දිවට. හැබැයි ඒගොල්ලන්ට තනි තනිව ඉන්ද්‍රිය විෂය විඳින්නත් බෑ. ඒගොල්ලන්ට බෑ ඇස තිබුණු පළියට රූප බලන්න. රූප බලන්න අවශ්‍ය වෙනවා සිත. සිත කියන්නේ සිතුවිල්ල. ඒක ඒ ඇසේ තියෙන ඉන්ද්‍රිය යම් යොමු වීමක්. ඔයා දැන් මේ අතට යොමු කරොත් පේන්න පටන් ගන්නවා. දැන් කන යොමු කරලා තියෙන සද්දේට කලින්. දැන් කන ඇහෙනවා කියන්නේ අර යොමුව තුළ. මට ඇස් පේනවා කියන්නේ අර සිත යොමුව තුළ. මට දිවට මොන හරි දැන් තේකක් ගෙනල්ලා තියෙනවා දිව රසෙ. එතකන් මේ ඉන්ද්‍රිය තිබුණා කියලා ඉන්ද්‍රිය අසරණයි. ඉන්ද්‍රිය ආරම්භ කරේ ක්‍රියාදාමේ යම යම අර සිතත් සමග. සිතත් සමග ක්‍රියාත්මක වෙනකොට එතන තියෙන්නේ මානසික කාර්යයක්. මානසිකාරයක්. සිත වේගවත් මානසිකාරයක් කරනවා.
ඒක කියන්න බැරි තරම් වේගයක. ඒ මනසිකාරය කරන නිසා තමයි බුදුහාමුදුරු කිව්වේ මනෝ පුබ්බංග මාදම්ම. මේ මනස පෙරටු කොටගෙන පූර්වාංගම වෙලා තමයි නුඹට සියල්ල සිද්ධ වෙන්නේ. දැන් මං අනිත් කොටස් වලට යන්න ඉස්සෙල්ලා දැන් ඒක ඒ ටික පැහැදිලි නේද? දැන් ඒක මේ උදේ නැගිට වෙලාවේ සිට නුඹ මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වගේක් ලැබෙනු. හැබැයි ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ලැබන ක්‍රියාදාමය තුළ විශාලම කාර්යය කරන්නේ කවුද? සිතයි මනසයි. ඒක කාලයක් මේ හැට රූප පේන්නේ නැහැ ඔයාලට. කනට ශබ්ද ඇහෙන්නේ නැහැ ඔයාලට. ඒක නිසා ඒ උන්නා බ්‍රහ්මණ සූත්‍රයේ ලස්සන්ත බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන උන්නා බ්‍රහ්මණය මේ 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 උඹගේ ඇසට පිළිසරණ සිත කියන. සිත සිතේ තියෙන සිද්ධාන්තය උඹ දකන්න නම් ඔබට සිහිය අවශ්‍යයි. මෙන්න මේ සිහිය මේ මොහොත වෙනකොට පරමාර්ථ ධර්මයේ සිහිය කාටවත් නැහැ. ඔගොල්ලෝ මේ මං කතා කරන සම්මුතිය නෙමෙයි. සම්මුතියේ වාඩි වෙලා ඉන්නවා, යැලෙන ඉන්නවා, වරුණ ඉන්නවා. එයා බොහොම ලස්සන දෙනවා. නමුත් පරමාර්ථ ලෝකයේ සිහිය විකල් වෙලා දැන් ඉන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ සම්මුති ලෝකයේ ඉන්න ඔක්කොම අය උන්මත්තකයි කියලා කියනවා. උන්මත්තකයි. උන්මත්තක කියන්නේ කාටද කියන්නේ? පිසු. කියන්නේ ලැජ්ජයි. අපිට ඔක්කොටම බුද්ධ දේශනාව අනුව පිස්සු. මේ කියන්නේ පොඩි කාලේ අහලා තියෙන. අපි නැති දෙයක් ඇති හැටියට ගන්නවා කියලා වචනයක් අහලා තියෙනවනේ. ඒක කිව්වට වේග හොයාගෙන ගියේ නෑ. මොකද්ද මේ කතාව? බුද්ධ දේශනාවේ තියෙනවා නැති දෙයක් ඇති හැටියට අපි පරිහරණය කරන්න ගිහලා තමයි මේ රැවටීම. ඒක උන්මන්තක භාවයක්. පරමාර්ථ ලෝකයේ උන්මන්ත. ඒක නිසා බුදුදහම අතිසියුම් විග්‍රහයක් තමයි මේ බුදුවරයා මේ සම්මා සම්බුදුවරේ කොට එලි කරන්නේ. අතිසියුම් කිසි කෙනෙකුට ග්‍රහණය කරගන්න අපහසු සියුම් භවයේ උපරිම තැනකට ගිය මම එදා කතා කරන කිව්වේ මේ බාහිර ලෝකයේ මේ අනිත්‍යයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කළ නැහැ කියලා. උඹලන්ට තේරෙයි කොපමණ සියුම් තැනකින්ද අපි ග්‍රහණය කරගන්න ඕන මේ අනිත්‍ය කියලා. ඒක නිසා දැන් පැහැදිලි මේ මගේ ඇසට රූප බලන්න බෑ. රූප බැලුවේ සිත. සිත රූප බලන වෙලාවේ එහෙම රූපයක් පෙනුනේ නෙමෙයි. එතන තිබුණා විගට අපි මේ ඒ වචනේ මම කියන්නේ කැමති දැන් සිත් සිතුවිලි ධාරාවකින් තමයි නුඹ මේ මේ හඳ ඇහින්නේ. එක සිතුවිල්ලකින් නෙමෙයි. හොඳට අහගන්න. සිතුවිලි මිලියන ගාණක් කැඩි කැඩි මේ ශබ්ද තරංගයක් ඇවිල්ලා ඒක නුඹ මානසිකාරය කළා තමයි මේ මේ වචනේ ගන්නෙ මනසට. උපුල් පේන දැන් උපුල් කියන පුද්ගලයාගේ එන හඬ නුඹගේ ශ්‍රවණ මේ මේ කන් මේ මානසිකාරයේ වීම නිසා ඒ වචන මිලියන ගානක එකතුවකින් තමයි යැලෙනි. දැන් නුඹ මේක තමගේ මනසට ගන්න. දැන් මනසට ගන්නවා කියන්නේ මොකද්ද? මානසිකාරයක් සිද්ධ වෙයි. මේ මානසිකාරයේ වන දේ තමයි අර දැන් සෝත විඥානයේ ක්‍රියාත්මකයි. එබැවින් සෝත විඥානයේ ක්‍රියාත්මක වෙනකොට මම මේ මේ ඇක්ෂන් දාලා කියනකොට ඔයගේ ඇසෙන් රූපෙත් පේනවා. දැන් චක්කු විඥානයත් ක්‍රියාත්මකයි. තව පොඩකින් ත්‍යානි තේ ටිකක් එන්න. දැන් දිව්‍ය විඥානය ක්‍රියාත්මකයි. ඔයා හිතනවා මේ තුනම එකට ක්‍රියාත්මක වුණා කියලා. දැන් තේබන ගමන් මේ මගේ හඳ අහන්න පුළුවන්ද? මට උත්තරයක් දෙන්න. තේ එකක් දැන් කෙනෙක් නිවෙනස දෙන්න. තේ එක බොන ගමන් නුඹට පුළුවන්ද චැලෙනි බණ අහන්න පුළුවන්ද? මම නිකන් බයින්නේ පාරෙන් අපි කටින් ඉන්නේ. ඔයාලට හිතන ෆීල් වෙන විදිය කියන්නේ. තේ එකක් දෙනවා. ඒක බොන ගමන් නුඹට බණ අහන්න පුළුවන්ද? පුළුවන් නේ. ફોકસ කරොත් පුළුවන්. ඔය ඊට පස්සේ එකක්. නැහිතෙන්. දැන් මේ බණ අහන ගමන් මේ AC එකේ ෆෑන් එකේ සද්ද තුල ඇඟට සනීපයක් දැනෙනවද නැද්ද? දැනෙනවා. බණ අහන ගමන් දැන් බණහන ගමන් ඇඟට සනීපෙකුත් දැනෙනවා. තේ එකක් හම්බෙනවා දිවට රසයකුත් දැනෙනවා. දැන් මේ බණ කියන පුද්ගලයාගේ රූපෙත් පේනවා. එහෙනම් දැන් චක්කු විඥානයක් තියෙනවා. බණහනකොට සෝත විඥානයක් තියෙනවා. කෝපීකාවට පස්සේ දිව්‍ය විඥානයක් තියෙනවා. ෆෑන් එක කරකලා සිසිල් සුළඟක් ඇඟට එන නිසා කාය විඥානයක් තියෙනවා. දැන්
නුමල බලන්න මේ බුදුන් වහන්සේගේ ප්‍රා ගැනීම දැන් විඤ්ඤාණ මේ සිතකට එකවලේ එකවර ගන්න පුළුවන් එක විඤ්ඤාණය. එසෙන් රූප බලන වෙලාවේ කණෙන් සද්ධාහන්න බැහැ. කණෙන් සද්ධාහන වෙලාවේ දිවට රස තේරෙන්නේ නැහැ. මේ තුනම සිද්ධ වෙන වෙලාවේ ෆෑන් එකේ පාස දැනෙන්නේ නැහැ. හැබැයි මේකේ සිදුවන වේගය මේ සිත මේ විවිධ දැන් විඤ්ඤාණ හයක්නේ සිතුවිලි විවිධ සිතුවිලි වලට ඇඟට පහස වෙනකොට ඒ සිතුවිල්ල එතනට ගියා. දිවට රස දැනෙනකොට ඒ සිතුවිල්ල එතනට ගියා. නාසයට ගඳ මේ වෙලාවේ මොකක් හරි ගඳක් සුවඳක් આવුවොත් ඒකත් එතනට ගියා. රූපේ පේනකොට බන කියන පුද්දල ඒක රූපේ මේ රූපේ ඊට පස්සේ බන කියන කියන සද්ධාහනකොට ඒක මේ. ඒත් දැන් උඹලු ඔක්කොම දැන් ඔයක ફોકસ කරත් පුළුවන් කියලා. මෙයා කියනවා එහෙම අහන්න පුළුවන් කියලා. ධම්මික දන නිසා ධම්මිකදීක පහදිලා නැත ධම්මික හිතනවා බුද්ධ ධර්මයේ තියෙනවා එකවර එක අරමුණයි මේ මනසට ගන්න පුළුවන් කියලා. දැන් එකවර එක අරමුණක් ගන්න පුළුවන් නම් එකවර එක අරමුණක් නම් ගන්න පුළුවන් චලනි. චලනිට තේරෙනවා තේරෙන්නේ නැහැ එහෙම කතාවක්. චලනිට තේරෙන්නේම කොහොම කිව්වත් නෑ නෑ මේ අපි තේබුණ ගමන් මේ 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 පහසත් ලැබෙන ගමන් රූපෙත් බල බල බණ ඇහුවා කියලා නෑ. මේ හතර එකක් නවත්තලා එකක් කරන්න. එකක් නවත්තලා එකක් කරන්න. එකක් නවත්තලා එකක් කරන්න. හැබැයි ඒකේ තියෙන මේ සිතේ තියෙන ලහු පරිවත් මේ වේගය නිසා නුඹට තේරෙන්නේ මේ ඔක්කොම එකට මම එකට කරා කියලා. තේබන ගම පහස ලැබන ගම රූපේ පේන ගම බණ ඇව්වා කිය නෑ. එම් අහන්න බෑ. හැබැයි මේ සිත එතරටම වේගවත්. බුදුහාමුදුරුවෝ කියනවා මේ සිතේ කැරකෙන වේගයට උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන්වත් මට උපමාවක් දෙන්න විදියක් නෑ. මෙන්න මේක විදියයි කිය. ඒක නිසා ලහු පරිවර්ත චිත්තේට මට වේගේ ඒ උපමාවක් දෙන්න බෑ කියලා. අන්න එවැනි වේගවත් සිදුවීමක් තුළ එවැනි වේගවත් සිදුවීමක් තුළ අහගන්න එවැනි වේගවත් සිදුවීමක් තුළ නුඹට රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අරමුණක් පැමිණෙනවා. ඒ පැමිණෙන ක්‍රියාවලිය අභ්‍යන්තර ක්‍රියාවලියක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා අපිට. ඒක මං හිමිසිරි කියනවා නාම රූප ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නාම රූප ධර්මතාවය තුළ නුඹ රැවටෙනවා මම අත් පිඳින ලෝකයක් තියෙනවා කියලා. සරත් පැහැදිලිනේ සරත්? පැහැදිලි පැහැදිලි. මෙන්න මේ රැවටීම දැක්කේ ලෝතුරා සම්මා සම්බුදුරෙක් විතරයි. ඒ රැවටීම තුළ මම අත්දකින ලෝකයක් දැන් මට පේන නිසා මට ඒක කැමති ලෙස පවත්ව ගැනීමේ අවශ්‍යතාවයක් හටගත්. මගේ මනාප අමනාපයක් දැන් මට ක්‍රියේට් වුණා. ඒක ඒක ක්‍රියේට් ගොඩ නැගුණා. ඒ ගොඩ නැගෙන චලනේ චලනිට මනාප අමනාප බව ආගේ දුවාට සාපේක්ෂ නැහැ. ඔයා ගාව තියෙන්නේ ඔයා ගොඩ නගාගත්තු මනාපමනාප දේවල්. ඔයා එලවන්නේ දැන් ඒක පිටපස්සේ. ඔයා එලවන්නේ තව එකක් පිටපස්සේ. ධම්මික තව එකක. මේ දැන් එකිනෙකා විසින් ක්‍රියේට් කරගත්තු මම දකින මට කැමති විදියට පැවතිය යුතු ලෝකයක් විසවස අනේ මේ මිනිසු ටික සියලු ලෝක සත්ත්වය දෙවියොත් අයිති මේකද දෙවි බඹුන් මරුන් සහිත දෙවියොත් සහිත ඔක්කොම ටික මේ වැල්ලට දැන් මගේ මට ඕන විදියට මේ සියල්ල රූප ශබ්ද ගන්ධ රස මට ඕන විදියට ලැබෙනකොට මම මට ලැබෙනකොට මම ඒවා සමග ඇලුනා. ආ මට ඕන විදියට වැඩි වෙන මට ඕන විදියට ඒක හම්බ වෙන්නේ නැතුණා මචන්නේ මම ඒක තුල ගැටුණා. එතකොට දැන් මම කියනවා දැන් අපි කියමුකෝ
හරි මේ මොකද්ද යාලනී? පොතක් වරුණ මේ මොකද්ද? වරුණ එපා. ඔයා මේ මොකද්ද? අයට පොතක්. අයට පොතක්. ඔයා පොතක්. වරුණට ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකය. හරි. එතකොට දැන් ඇසෙන් රූපයක් අර යොමු වෙලා ඔයාගේ මානසිකාරයක් කෙරුණා. මානසිකාරය තුළ ඔයා මෙයක පොතක්. වරුණට ත්‍රිපිටකය. මෙයක් පොතක්. කොහෙද පොත තිබුණේ? ඒ මානසිකාරය වෙනකොට පොත කියන එක කොහෙද තිබුණේ? මනසේ කොහෙද තිබුණේ? බාහිරේ තිබුණා. කොහොමද ඒක පොතක් බවට පරිවර්තනය කරේ? ආශ්‍රවේ මීට ඉස්සෙල්ලා චලනේ මේ වගේවා දැකලා ඒකට පොත කියලා අපි නමක් ආරූඪ කරලා මනසේ තිබුණා මේ මේ විදියට තියෙන එකක් පොතක් කියලා. හරිද? ඒත් දැන් වරුණ කියනවා නෑ මේක ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටකය ටැබ් එකක්. දැන් බාහිරේ තිබිලා තියෙන්නේ අවංකවම ත්‍රිපිටකයක්ද පොතක්ද පෙට්ටියක්ද මොකද්ද තිබිලා? දැන් ඔයාට පොතක්. මෙයාට යමක් තිබුණා. දෙයක් බවට පරිවර්තනය වුණා. උංගුල්ලන්ගේ මනස ඇතුලේ තිබුණු ආශ්‍රවය නිසා නෙවෙයි. මේ පොත මෙතනද වැන් වෙනවා වැද්දෙක් වගේ කෙනෙක්. ජීවිතේදී පොතුත් දැකලා නෑ. එයාට මොකද මේ? කවුරුරි කෝ මේ එතකොට මේ පැහැදිලිද? එතකොට දැන් මේක සියුම් තැනක් මම උඹලන්ට කියන්නේ. දැන් මේ ලෝකයේ පැනවෙන්නේ නුඹට මේ මේ ඇසට රූපේ පැන වුණා වගේම දැන් මේ මොනවද දැන් අපි බීලා දිවේට රසාවනේ. මොනවද බීවි? කෝපි. කෝපි බීලා නැති කෙනෙක් නම් කවදාකවත්. එයාට මොනවද? එයාට බීම. તો දැන් එයා බීලා තියෙන කෝපි නෙමෙයි. දැන් උගල බීවි? කෝපි. ඒක කෝපි මේ බාහිරේ කෝපි තිබිලා තියෙනවද? කොහොමද ඒක කෝපි වුනේ? මීට පෙර මේක පොඩි කාලේ කියලා දීලා අම්මා කියලා දෙන මේ පටන් පුතේ කෝපි. ඉතින් පටන් කළු පාට කුඩු වලට ඒව කෝපි, අමාර ඒව තේ. તો දැන් ඉතින් පටන් මේ මනසේ තැම්පත් වුනේ නැද්ද කෝපි කියන සංඥාව? තේ කියන සංඥාව. පොත කියන සංඥාව. පොත කියන සංඥාව ඇතුලේ තිබුණ නැද්ද? කෝපි කියන සංඥාව ඇතුලේ තිබුණ නැද්ද? මනාප අමනාප බව. කෝපි වලට කැමති අය තමනාපයි. සමහර අය කෝපි වලට අමනාපයි. ඒක නිසා ඒතර දැන් මනාප අමනාප බව තිබිලා තින්නේ කෝපි වලද? එයාගේ අර ආශ්‍රවේද? එතකොට කොහෙන්ද ඒකට ඒක මනාපමනාප ඇටියට තැම්පත් වෙන්නේ? මීට ඉස්සෙල්ලා කෝපි බීලා කෝපි කියන සංඥාව කවුරු හරි දුන්නා. දැන් මේක සුද්දෙක් බිව්වා නම් එයා බොන්නේ කෝපිද? ඈ කෝපි. එයාට තව එකිනෙකට පන්සේ කැෆේ එයා බීලා තියෙන්නේ. එක්කෙනෙක් කැෆේ, එක්කෙනෙක් කෝපි, අනිත එක්කෙනා කෝපි. තව එක්කෙනෙක් මුකුත් දන්නේ නැති බීම. ඒතර දැන් මෙතන තිබිලා තියෙන කෝපිද කැෆේද නැහැ. මෙතන ඒ පුද්ගලයාගේ අතීත ආශ්‍රවයට සාපේක්ෂයි ඒක හඳුනා ගන්න සංඥාව නැත්තම් නම. ඒකට කියන්නේ ඒකට කියනවා නාම ධර්ම කියනවා. මොකක්ද සම්ඥම් තුනක් කොටස් තුනකට හඳුනා ගන්න ඕනේ යමක්. නෑ අපි කියනවානේ වචන තුනක් කියනවා. අදිවචනයක්, නිරුක්තියක්, ප්‍රඥප්තියක්. මෙන්න මේ තුන් ආකාරයට තමයි සංඥාවෙන් මේක හඳුනගන්නේ. අදිවචන කියන්නේ කෝපි කියන්නේ අදිවචන.
නිරුක්ති කියන්නේ මේක කඩලා එකනට කියන්න පුළුවන් කෝ ඔපි. දැන් අර කියන්නේ නිරුක්ති කඩන්නේ අර එක ස්වාමීන් නිරුක්තිය. එහෙම නැත්නම් මේක මෙලෝ දෙයක් දන්නේ නැති වැද්දෙක් වගේ આવත එයාට කළු පාට යම ප්‍රඥප්තිය. එයාට එයා දන්නේ නැහැ කෝපිද කියලා. පැහැදිලිද මං කියන එක? ඒකට දැන් මේක තිබුණේ කොහෙද? අපේ අතීත අපි මීට ඉස්සෙල්ලා චලනේ මේ කෝපිද කියලා කවුරු හරි වාගේ අම්මා වැඩ ගියනවා කෝපි කියලා. ඒක කෝපි සංඥාවක් තිබුණා. ඊට පස්සේ ඒක බීලා ඒකට මනාප අමනාප තිබුණා. ඒකත් තිබුණා අතීතවල. ඒකට දැන් මට කියන්නකෝ අර බාහිරින් එන මේ අරමුණ යොමු වුණානේ මේ තේකට යොමු වෙලා මේක කෝපි කරේ අර අතීත ආශ්‍රවෙන් නොවේද කෝපි කරේ? අතර නුඹලා ඔක්කොටම මේ අරමුණ ආපු අරමුණ එකයි. අරමුණ සංඥා අරමුණ කියන්නේ රූප සංඥාව. පැහැදිලි නේද සරත්? ඔව් ඔව් ඔව්. රූප සංඥාව පොදුයි. දැන් මම කියන්නම් රූප සංඥාවක් අපිට ආවේ කොහොමද කියලා. පැහැදිලි. අපි දැන් අර බුද්ධ වචනය කාශ්‍රව කියන්නේ අතීත මතක සටහන. ඒ මතක සටහන ඇතුලේ ගැබ් වෙලා තිබුණා. ඒ හැම මතකයක් තුළම තියෙනවා ඔයාට කැමති අකමැති බවක්. එම නැත්තම් ඒ දෙකම නැත්තම් කැමතිත් නැහැ අකමැතිත් නැහැ. මොකද්ද? උපේක්ෂා සාගත. ඒකට මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ. මනාප අමනාප දෙකම නැති උපේක්ෂා සාගත බව. ඒව ඔක්කොම අර අතීත ඇසුර තුළ තැන්පත් කළ තිබ්බ මතක සටහන් කිව්වොත් ඒ මතක සටහන තුළින් තමයි නුඹට අර අරමුණ මේක දැන් මේ මාව පේනකොට අරමුණ ගැටුණා. ගැටිලා උපුල් කරේ ගීත දවස් දෙකකට ඉස්සෙල්ලා උඹලගේ ගෙදරට ආපු නිසා ආශ්‍රවය තුල තිබ්බා දැන්පත් කර මේ උපුල්. මේ උපුල් කියන හැඟි. දැන් ඉතින් පස්සේ මගේ රූපය අර සංඥාව එනකොටම දැන් පේන්නේ රූප සංඥාවක්ද උපුල්ද පේන්නේ? ඉතින් පටන් පේන්නේ උපුල්. ඒකට දැන් මේ කෝපේ පේන කෙනාට මේ කෝපේ මීට ඉස්සෙල්ලා දැකලා තියෙන නිසා මේක සුඤ්ඤාව ආපු ෂණයෙම එයාට පේන්නේ කෝපයක්. සුද්ධෙක් කප් එකක්. පන්සේන කුප්ප. ඒතකොට දැන් මෙතන කප් එකක්ද තිබිලා තියෙන්නේ, කුප්පද තිබිලා තියෙන්නේ, කෝපයක්ද තිබිලා තියෙන්නේ? නෑ, යමක් තිබිලා තියෙනවා. හැබැයි ඒක දෙයක් බවට පරිවර්තනය කරේ අර අපේ මේක පැහැදිලිද උඹලන්ට? ඔව්. මේ විදිය තමයි ඔක්කොම ටික. ඒ රූපේ ඒ ආකාරය නම් ශබ්දයත් එන්න. ශබ්දේ කොහොමද? අපි සිංහල භාෂාව ඉගෙන ගත්ත කුඩා කාලේ. දැන් මේක සුද්ධෙකුට ඇහුණා. ඌට තේරෙනවද කතන්දර? මිනිහට ශබ්දයක් විතරයි. මිනිහට ශබ්දයක්. අපිට සිංහල බණ භාෂාව විතර බණ කරේ මේ ශබ්දේ බණ බවට පරිවර්තනය කරේ කොහොමද? අතීත ආශ්‍රවය. දැන් ඊළඟ කතාව තමයි මේක මෙන්න මේ අරමුණ යොමු වීම මම පාදලා දුන්නානේ. කොපමණ රූප ශබ්ද තිබුණත් ඒ යොමු වීම නැති තාක්කල් නුඹට ඒක දෙයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් මෙතන මේ වෙලාවේ කෝපය තිබුණේ නැද්ද? කෝපය ආවද ඔයාට? නැහැ. කෝපය ආවේ දැන් කෝපය කියනකොට ගියා අරමුණ ගිහිල්ලා ටච් කරා. ටච් කරා මන්නේ කෝපය මතක්. කෝපය මතක් වුණා අතීත ආශ්‍රවේ. නැත්නම් කෝපය මෙච්චෙල්ලා තිබුණේ නැද්ද? දැන් ඉස්සෙල්ලා කතා කරපු ත්‍රිපිටක පොත නැද්ද මෙතන? උගලන්ට ඒක දැක්කද මෙච්චරයි? නෑ. ඒක දැකින්න නම් ඔබගේ අරමුණ එතනට යොමු වීම තියෙනවනේ. මම මේ පහදලා දෙන්න හදන්නේ මේ මනෝ පුබ්බංග මාදම මනස පෙරටු කොටගෙන මේ සිදුවීම තුළ අපි රැවටිච්ච ස්වභාවය. මේක බුදුරෙක් විතරයි දැක්කේ. ඒතර ඒ ස්වභාවය තුළ මේ ලෝකයම ඊට පස්සේ ගැඹුරට ගියොත් උනාසි කියන අනිත්‍යයි. ත්‍රේ අනිත්‍ය කියන්නේ මේ කෝපේ දවසක කැඩලා තව 200කින් විතර පොළොවට පස්සෙලා යන කතාව නෙවෙයි නන්නේ. ඒක බුදුරෙ කියන්නේ ඕනේ නැන්නේ. අපි මේ ඉන්න අපි ඔක්කොම ටික මැරලා යනවා මේ ගෙවල් දොරවල් ඔක්කොම ටික පොළොවට පස්සෙලා යන දවසෙ ඔබනේ ලෝකෙ කුඩුපට්ටම් ගල. ඒ අනිත්‍ය නෙමෙයි මේ කතාව. මේ කතා කරන්නේ මේ මොහොතේ නුඹ දකින මෙන්න මේ 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 කෝපය කියන පණවා ගැනීමේ ඇති අනිත්‍ය බව. සරත පැහැදිලිද? ඔව් ඔව් ඔව්. ලෝකේ අනිත්‍ය භාවය විග්‍රහ කරන්නේ බුදුවරයා. මේ බාහිරේ තියෙන වස්තු වල අනිත්‍යයක් නෙමෙයි. මම මේක ගැඹුරුයි උඹලන්ට අමාරු වෙයි. නමුත් මේක තුල නුඹලා හරියට මේක ග්‍රහණය කරොත්
අපි මේ ලෝකේ අනිත්‍ය දැක්කා. සම්මාදිට්ඨියට පත් වුණා. මාර්ගයට පැමිණියා. ඉන් පහසු නුඹලාගේ කියන රාගක්ඛය, දේශක්ඛය කියන මෙන්න මේ රාග දේශය ප්‍රහාණය කරමින් ඉදිරියට යන්න අවශ්‍ය කරන ප්‍රඥාව පැහැදුනා. වෙනදා ලෝකේ නුඹ දැකපු විදියට දකින් නැතුව ඉන්න උත්සාහයක යෙදෙන්න පටන් ගන්න. මේ රැවටීමේ අර කියන රැවටීමේ ස්වභාවයම ඉස්සල කිව්වා නම් මොකද්ද අපි අර කියන උන්මන්තක භාවයෙන් මිදෙනවා. මේ සියලු දෙවි බඹුන් මරුන් සහිත මේ සත්තු ප්‍රජාවම මේ උන්මන්තක භාවය තුලයි. බුදුහරයා ඇවිල්ලා පහදලා දෙනවා. උඹලා උන්මන්තකයෝ. උඹලට තේරෙන්නේ නැ මේ සිත මානසිකාරයේ විසින් කරපු සිද්ධාන්තය. නුඹ යම් දවසක දුටුවොත් මේ සිදුවෙන සිද්ධාන්තය මේ සියල්ලම සංස්කාර ධර්ම සංකත සංකතයක්. මේ සියලු සංස්කතයන් හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. මේ ස්වභාවයටගෙන නිරුද්ධ වෙන ලෝකය නුඹ නිත්‍ය කොට ගන්න එපා. මේක උඹට උඹගේ වසඟේ උඹට ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි මේක. මේ ඇසට රූප පේන ෂණයෙම දැන් අර මොකද කික්කික් ගන්න සද්ද ඇහුණා. ඒ සද්දටත් හිත ගියා. ඒතර එකක් මේ හිත හදගෙන සමුදේ වෙවි බිඳි බිඳි යන ආකාරයේ වේගෙක් කියන්න බෑ. ඒක නිසා මේ කිසිවක් නිත්‍ය කොට ගන්න අපිට ඉදියක් නෑ. ඇයි? මේක අපේ වසඟේ පවත්වන්න පුළුවන් ක්‍රියාදාමයක් නෙවෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේවා සංස්කාර ධර්ම කියලා. ඒවට කිව්වා සබ්බේ සංඛාරා අනිත්‍යාති අනිත්‍යයි. යදා පඤ්ඤාය පසති. උඹ ප්‍රඥාවෙන් මේක දැකපන්. අන්න එදාට උඹට තේරෙනවා උඹ කරපු මොඩ ගොම් මේ ලෝකේ දැකපු මොඩ විදිය උඹට පේන පටන් ගන්න. එතකොට උඹට කලකිරීමකට උඹ ලක් වෙනවා. ඒ කලකිරීම අනේ අපොයි කියලා කලකිරීම නෙමෙයි. මා කතරම් මොඩ වැඩක්ද මෙච්චර කාලයක් කරේ. ඒක නිසා අපි එතනට එකපාරට යන්නේ නැතුව මම පාදලා දෙන්න උත්සාහ කරේ. මේ මට ඉස්සෙල්ලම වුණා උනේ මේ ලෝකේ පැනවෙන මේ රූප ශබ්ද ගන්ධ රස පැනවෙන ස්වභාවය බුදුවරයා විතරයි දැක්කේ. ඒක තමයි මම මේ දැන් පහදලා දෙන්නේ. ඒ අරමුණු දැන් ඕගලන්ට පේනවද? මේ කතා කරන શબ્දේ විතරක් අහගෙන ඉන්නව නෝමුද උඹල. උඹලගේ සිත මේ මොහොතේ අර දැන් මේ එක එක ඒවාට දුවනවා. හැබැයි දුවන වේගය නිසා නුඹ හිතන්නේ නෑ නෑ. මම බන්නේ උර මෙයක කන්සන්ට්‍රේට් කරන්න බෑව. පුළුවන් කන්සන්ට්‍රේෂන් එක කරන්න පුළුවන් යම් තාක් දුර. නමුත් ඒ කන්සන්ට්‍රේෂන් එක ඇතුලේ එක විඥානයක් නෙමෙයි. උඹලා දැන් බනහනවා කියන්නේ එක විඥානයක් නෙමෙයි. විඥාන මිලියන ගානක් හටගෙන එකක් බිඳෙනවා එකක් කැඩෙනවා එකක් බිඳෙනවා එකක් හටගන්නවා. ඒවා ඔක්කොම එකසු කරලා තමයි නුඹ මනස්කාරය කරලා පිළිගන්නේ. බණ මනෝපබංග පරණ දාම්පසල යන කාලේ මේ කියපු මේක. ඒතකොට මේ දැන් අපි දැන් අපිට ග්‍රහණය නොවන එකක් හොයන්න යන්න එපා. මොකද දැන් අපි යනවනේ අභිධර්මයේදී මේ සිත දැන් උඹලාට පැහැදිලි නේද? සිතේ වේගය මනින්න අපිට දැනුමක් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධ වචනේම කිව්වා මගේ බුද්ධ ඥාණයෙන්වත් මේකේ වේගයට උපමාවක් දෙන්න බැහැ. එහෙනම් අපි කවුරුක්වත් ඒ සිත කෑලි කඩලා 17යි 54යි මේව කඩන්න යන්න එපා. දැන් අපි හොයාගමු මොකක්ද මේ කැඩෙන සිත තුළ ලෝකය පැනවුණු ස්වභාවය. ලෝකය පැනවුණු ස්වභාවය ලෝක සමුදය. ලෝක සමුදය මේක අපිට හොයන්න බෑ කිසිම දවසක. බුදුහාමුදුරුවන්ට විතරයි මේක දැක්කේ. උන්වහන්සේ අපිට පහදා දුන්න වෙන ක්‍රමයකට. ඒකට බුදුහාමුදුරුවෝ කිව්වා මොකද යමිනි අම්මා? යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්ම. මේ ධර්මතාවයේ පේන්නේ කෙනෙකුට පටිච්ච සමුප්පාදය තුලින්ම අමමයි. එවැනි සමුනාති කිව්වා යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ඔහු මේ ධර්මයේ දකී. මේන්න මේ කියන ධර්මතාවය යට පේන්නේ. ධර්මය කියලා බුදුදහම දකී නෙමෙයි මේ. එයාට පේනවා මේ ලෝකේ ධර්මතාවයක්. මේක පවතිනවා යම් ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ සිදුවෙන ටෙක්නික් එක මෙකැනික් එක මෙකනිසම් එක පේන්න ගන්නවා කුමක් තුලින්ද? මේ පටිච්ච සමුප්පාද න්‍යාය තුල. න්‍යාය තුල.
ඒක ලෝකයට අවබෝධ කරගන්නේ ලෝතුරා සම්මා සම්බුදුවරේ පමණයි ජාමිනියන්. ඒක නිසා මේක පහසුවෙන් අපිට ග්‍රහණය කරගන්න අපහසු නෑ, පහසු නෑ. නමුත් අපිට ක්‍රමානුකූලව ජලනී අඩිය අඩිය ගියොත් මේ ග්‍රහණය කරන්න පුළුවන්. මොකද අපි විශාල පින් රැස් කරපු පිරිස, මේ පිරිස මෙතන ඉන්න අපේ සූම් සාකච්ඡා වැඩ කිදින කෙනා ජාමිනිය මත 17 දිනක් කතර සම්බන්ධලා ඉන්නවා. මෙතන ඉන්නවා දැන් 6 දෙනෙක්, 7 දෙනෙක්. මේ 7 දෙනයි මේ විශාල පිරිස පුදුම වාසනාවන්ත පිරිස. ඇයි අපි ඔයාගෙන් අහුවොත් channel එකේ මම ඔබ ආත්ම කීයක විතර ඉපදිලා ඇද්ද කියලා කියන්න පුළුවන්? නෑ, බුදුරයට කියන්නත් බෑ. එතකොට මෙයාගෙන් අහුවොත් මට කියන්නම් බෑ, බුදුරයට කියන්නත් බෑ. එච්චරම ගෝර සංසාරයක බල්ලෝ බලල්ලෝ තිරිසන්නෝ දෙවියෝ මිනිස්සුයෝ විවිධ ආත්මවල අපි ආපු ගමන, මේ ආපු ගමනේ අපිට තිරිසන් ලෝකෙ මිදීම ලොකු දෙයක්. මොකද තිරිසනාට මෙහෙම අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා, හරිද? කන්නේ අර මලි පෙටි එක දැන් ඌව මෙතන ගිහලා වාඩි කරොත් ඌට තේරෙනවද බණ? එයාගේ කය සකස් වෙලා තින්නේ එයාට අවශ්‍ය කරන කෘත්‍යයක් කරගෙන මැරිලා යන්න පමණයි. නයි පෙටි දැන් මේ කියන හූන්නු ගෙම්බෝ එවුන් එම මේ බඩේ නිදුලට ගිය. ඒතර උන්ට බණ ඇහෙනවද? ඒ නිසා තිරිසන් ලෝකෙ තරම් භයානක නෑ මුකුතයි. එයාට කවදාකත් එයා මිය ඇදෙන්නේ ඒ තිරිසන් මානසිකාරය තුළමයි. ඒක නිසා නැවත එයා තිරිසනෙක්ම තමයි. ඒක නිසා ගොඩාක් අය ඉන්නේ මරණ බයෙන්. අපි මැරෙන වෙලාවක් තියෙනවනේ. මරණේ වෙලාවේ බුද්ධ දේශනාව අනුව නුඹ නැවත උප්පත්තියකට තීන්දුව කරන්නේ අවසාන සිත, මේ ගන්න අවසාන සිත අරමුණ, අවසාන අරමුණ. ඒතර බල්ලෙකුට අවසාන අරමුණක් ගත්තද මම මිනිස්සෙක් වුණා නම් හොඳයි කියලා බලන්න බෑ. එයාගේ තිරිසන් මනස තියෙන්නේ මෙතන බොහොම පොඩි මනසක් කන්න බොන්න, එයාගේ වර්ගය අභව කරන්න, ගියවල් හදා ගන්න පුළුවන් සත්ත්වෙ වැඩි කුරුල්ලෝ වගේ කට්ටිය. මොනද ඔක්කොටම මේ ස්වභාව ධර්මයේ විවිධ බුද්ධින් දිලදී. නමුත් අපි වාසනා කරා උසස්ම මනසකින් උපතක් ලබන්න මනුෂ්‍යකෙ. ඒක තමයි පළවෙනිම. ඒ මනුෂ්‍ය ආත්මය අපිට හම්බ වෙන්නේ බුදුවරේ පහළ වුණු කාල සීමාව. ඒ කියන්නේ බුදුවරේ බුද්ධ කියන එක තේරුම් කළ දෙන්න. නුඹලා බුද්ධ කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. සම්මුතියේ බුද්ධ කියලා පුද්ගලෙක් ඉන්නවා. ඒ තමයි යශෝදරා කසාද බැලපු කවුද මහා මායා දේවීගේ කුසෙන් ඉපදුණු සිද්ධාර්ථ නැමැති පුද්ගලයා. නමුත් එයා මෙඟුළු වගේම අම්ම තාත්තත් එක්ක එකතු වෙලා අම්මගෙන් කිරි බීලා අම්මා මැරුණා ඒක බුද්ධ කෘත්‍ය නිසා දවස් 7න්. මොකද ඒ බඩට තව දරුවෙක් පිරිසිදුන ගන්න බැහැලු බුද්ධ කෘත්‍ය අනුව. ඒක නිසා එයා දවස් 7න් මිය ගියා. ප්‍රජාපති ගෞතමගෙන් කිරි බීලා උංගුල්ලෝ ඇදුවේ මහදුන. ඇදුන කෙනා මේ ධර්මයේ හොයාගෙන ගියා. එයාට ඕන වුණා මේ ලෝක සත්‍ය. එයාට පේනවා එක දවසක් එයා කොහෙද ගිහිල් එනකොට කියන්නේ මේ උයන් කෙලියේ ගිහිල්ලා ජන්නේමතියත් එක්ක එනකොට එයාට පේනවා මහලු එක්කෙනෙක්. යහනෝ දැන් කවුද මේ මහලු ගෙනෙන්නේ? මේ මොකද මහලු? මම මහලු වෙනවද? දැන් මේ සරල දේවල් ටික ඡන්නගෙන් අහගන්න. ඡන්න කියලා දෙනවා ඔව් අපි ඔක්කොම මහලු වෙනවා. ඊට පවෙන් දවසේ ලෙඩෙක් අපි ලෙඩ වෙනවා කියන්නේ මේ විදිහට. ඔව් අපිත් ලෙඩ වෙනවා. මහල්ලෙක් ලෙඩෙක් මල් ඊට පස්සේ දවසක් යනවා මල කඳක්. බෑ. මේ මොකද මේ? අපි මිය හැදෙනවා නන්න. අපිත් මිය හැදෙනවා. ඔව් ඔබ වහන්සේත් ඔබතුමාත් ගම යම දවසක මිය හැදෙනවා. පැවිද්දක්. එයා මොකද? ඒ මේ මරණයෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගෙන උත්සාහ කරන කෙනෙක් පැවිද්දේ. අනේ එතෙන් පටන් ගවේෂණය පටන් ගන්නවා. කොහොමද මම මේ ලෝක සත්‍ය යරා මරණ දුකෙන් බේරග අන්න ආරම්භ කරා. එයාගේ බුද්ධ කෘත්‍ය ආරම්භ කරා. හැබැයි අපි වගේම පුද්ගලයෙක්. හැබැයි ඒ වෙලාවේ එයා බුද්ධද? බුද්ධ බවට පත් වුණේ යම් දවසක මේ මෙන්න මේ කියනා වූ සත්‍ය ධර්මයේ විශ්වයේ විසින්න උන්වහන්සේට පහදනවා මේ පටිච්චසමුප්පාද න්‍යාය එදා මධ්‍යම රාත්‍රියේ. එතෙන් පටන් ඔව්
බුද්ධහ කියන බුද්ධහ කියන්නේ අපි සම්මුති ලෝකයේ බුදුන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු කියලා අනුවර්තනීය නාමයක් දුන්නට බුද්ධ කියන්නේ අවබෝධය. බුද්ධ කියන අවබෝධය. ඒ බුද්ධ කියන අවබෝධය දැන් එතකොට ඒ අවබෝධය සමාජයේ තාම පවතින කාලෙක තමයි අපි උපත් ලැබන්නේ. එහෙනම් අපි බුද්ධෝපපාදිත මේ කියන්නේ බුදුවරයා ඉපදුණු කාලෙක දැන් උන්වහන්සේ මියදිලානේ දැන් උන්වහන්සේ පින්වන් පාර ඉතින් බුදුවරයා නැත්තේ නේ. ඇයි බුද්ධ කියන ඒ අවබෝධය අද මොන කොහේ හෝ හැංගිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඒ බුදුන් දකින්න. දැන් අපි බුදුන් දකින්නවා. ඒ බුදුන් දකින්නේ එහෙන් නෙමෙයි. ඒ බුදුන් දකින්නේ අපේ ප්‍රඥාවෙන්. ඒක නිසා අපි වාසනාවන්ත වුණා බුද්ධෝපපාදිත කාලයක් තුළ තිරිසන් ලෝකෙන්, පෙරේත ලෝකෙන් මිදිලා අපි සතර අපායෙන් මිදිලා මනුෂ්‍යත්වයෙන් ලබන්නේ. ඒ ලැබපු උතුම් අවස්ථාවේ මේ උත්තමයා මේ ලෝකෙට හෙළි කරා වූ මේ පටිසමුප්පාද ධර්මයේ තුලින් අපි අවබෝධ කරගන්න ඕන මේ ලෝකය සමුදේ වන ආකාරය. එචරයි. කලබල වෙලා භාවනා කරන්න ඒවා මේවට යන්න එපා. ඒවා තියෙනවා. ඒවා යම් යම් අවස්ථාවන් වලදී නුඹලා කළ යුතු දේවල්. හැබැයි නුඹලා සර්පයාගේ බුදුහන්දුර කියනවා අලගත් දූපම් කියලා සූත්‍රයක අපේ චාට් එකක් තියෙන. ඒ චාට් එකත් මට පුළුවන් නම් අරගෙන දාන්න. අපි අලගත් දූපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය කියනවා මේ නයාව සර්පයාව අල්ලනවා නම් අල්ලන්න ඕන ඔළුවේ. නුඹ ඇල්ලුවත් කන්දේ උඹට දස්ත කරනවා. කොහෙන් ඇල්ලුවත් දස්ත කරනව කැරකිල ඇවිල්ලා. උන්නාසේ හරි උපමා දෙනවා නෑ මේකටම. උන්නාසේ උපමා දෙන්න බැරුණේ එකම එකටයි. මොකට සරත් උපමා දෙන්න බැරුණේ? තිතේ පවතිනා වූ ලහු පරිවර්ත වේගයට යට උපමා දෙන්න බැරුණා. අපේ වෙන හැමදෙරුවු දෙනවා. නමුත් අපි බුද්ධ වචනය තුළ උන්නාසේ කියන මට උඹලාට මෙන්න මේකට නම් උපමා දී ගන්න විදියක් නැහැ. ඒතර මේ උන්නාසේ මේක කියනවා මේ හරියට සර්පෙක් දමනය කරන්න නුඹට අවශ්‍ය නම් ඒ සර්පයාගේ නුඹ අල්ලන්න ඕන ඉතින්. ඒතර මේ හිස හැටියට මා විශ්වාස කරන්නේ සහ මම මෙතන ඉන්න සියලු දෙනා ඒක විශ්වාස කරයි කියලා මම විශ්වාස කරනවා. මේ පටිච්චසමුප්පාදේ මේ ලෝකයේ නුඹට පැනවුණු ලෝකේ සමුදේ වුණු ආකාරය ග්‍රහණය වුණොත් තරක් මේ ප්‍රශ්නේ අපි 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 විශාල ජයග්‍රහණය කරන්න ඕයිද? ඔව් අත්තමයි. හරි. එතකොට මේක මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය තුල තමයි මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය තුලින් තමයි අපිට මේ සංසාරයෙන් ඉගොඩ වෙනවා නම් එගොඩ විය හැක්කේ. එගොඩ වීමට උන්වහන්සේ දේශනා කරපු මූලික සිද්ධාන්තය අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර මම මනෝපුබ්බංග මා ධම්මා කියන ගාථා පාඨයේ ගත්තේ මේ සියලු ලෝකේ නුඹට සමුදේ වෙන්නේ කොමකින්ද? මනස පෙරටු කොටගෙන. මනසට පෙරටු කොට ගන්න මට මගේ සිත කියන ඉන්ද්‍රිය අරමුණු කළා යොමු වීම තුළ තමයි මේක ආරම්භ වුණේ. මේකට විග්‍රහ කරන බුදුහාමුදුරෝ කොහොමද මේ අරමුණ ගත්තේ චාමිනිය අම්මා? ඉතින් මං කිය ආරම්භය අපි කිම් ගැඹුරු දර්ශනයකට ගියොත් කොතනින්ද අපිට චද්දෝ සමන්නාහාරයෙන් තමයි ආරම්භය. මේක මා හත්තිපදෝපම සූත්‍රයේ කියනවා නුඹට ඔය ඇස තිබුණා. බාහිර මේ රූප ශබ්ද තිබුණත් නුඹගේ මානසිකාරයාගේ යොමු වීම නැති තාක්කල් නුඹට මේ විඥානය කියන එක පහළ වෙන්නේ නැහැ කියලා. දැන් මෙතන මම මේක මේව පෙන්වන තාක්කල් චක් විඥානය පහළ වෙන්නේ නැහැ නේ. ඇයි අර යොමුව එන්න ඕන ඔයාලට. දැන් යොමු වෙලා තියෙන්නේ කනට. දැන් මම කියනවා මේ ෆෑන් එක දැන් ඔක්කොගෙම යොමු ගියා. නේද? දැන් ෆෑන් එක තිබුණ නැද්ද මෙච්චර වෙලා? තිබුණා පෙර පරිදි. හැබැයි ෆෑන් එක හම්බුනේ නුඹට විඥාණයට අර යොමුව. ඒක තමයි දැන් චාමිනි අම්මා බහදලා දුන්නේ මේ චද්දෝ සමන්නහරේ එයින්ම නිපන්. ඒකට ලස්සන වචනයක් කියනවා.
ඇසෙන්ම නිපන් යොමුවීම. කනෙන්ම නිපන් යොමුවීම. ඒක කන කියන ඉන්ද්‍රිය ඇසුරු කරගෙන යොමුවීමක් කරන. සරත් පැහැදිලිද අපේ පාලිතර පැහැදිලිද? ඔව් 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 ඔව්. ඒ ඉන්ද්‍රිය ඇසුරු කරගෙන යොමුවීමක් කරනවා සෑම මොහොතකදී. ඒ යොමුවීම නැති තාක්කල් නුඹට චක්කු විඥානේ පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාඳුරුවෝ. එහෙනම් මේ විඥාන හයකින් අත්දකින ලෝකය අර යොමු තුල තමයි පැනවුනේ. ඒ පැන වෙනකොට බුදුහාමුදුරුවෝ කිව්වා මෙතන පැනවුනේ රූප කායක් සහ නාම කායක්. ඇයි මේකට කායක් කිව්වේ? මේක සිත මානසිකාරය තුල පනවාගත්තු ප්‍රඥප්ති දෙකක්. ප්‍රඥප්තිය. ප්‍රඥප්ති කියන්නේ මනසින්ම සකස් කරගන්නා ලද දේ ප්‍රඥප්තිය. දැන් උපුල් යනු ප්‍රඥම් කියලා දෙන්නම්. මේ මගේ ශබ්දය ප්‍රඥප්තිය. මේ මේක ප්‍රඥප්තිය. ඒයි ප්‍රඥප්තියක් උනේ. දැන් ඉස්තෙල්ලා කිව්වා එක්කෙනෙකුට මේක පොතක්. තව කෙනෙකුට මේක ත්‍රිපිටකයක්. තව කෙනෙකුට අර පොප්පේ කප්. තව කෙනෙකුට කෝප්පයක්. තව කෙනෙකුට කූප්. එතකොට මේ තුන තුන් ආකාරයට එකම වස්තුවක් තුන් ආකාරයට විඥාණයෙන් පහදලා දුන්නේ එයාගේ ආස්තවය තුලින් මතු කරලා දුන්නු ප්‍රඥප්තිය නිසා නෝයි පැනවීමක් නේ. ඔව්. එහෙනම් නුඹට රූපයේ ඒ ආ සමාන නම් සරත් ශබ්දයක් ගන්ධයක් රසයක් දිවට රසත් ශරීරයට පහසත් දැන් චලනීට කවුරු හිමින් සිට මෙහෙම අත ගන්න. එතකොට ඔයාගේ තියෙන මේ ආස්ව ධර්මයන් හරි සනීපයි. අපි මොකද ගුරුසු ඇඟ ගුරුසු ඉන්නවා. ආයි මුකුත් නෑ අර ඉබ්බි කට්ට වගේ. එයාට එහෙම එකක් සනීපද? එයා දන්නේ නෑ. ඇයි එයාගේ ආස්වයට අනුව තමයි මේ සනීප අස දැන් මගේ පොට්ටබ්බේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් සමහර කෙනා හයියෙන් ගහනවා. දැන් අපි හැමතුණින් ඉඳලා මේම ගෙවද ඉඳන. අපි මර ගුරුසු මිනිස්සුෙකුට මේ සමහර මිනිස්සු ඉන්නේ එකක් පොල්ලකින් ගැහුවා. තේරෙන්නේ ඒ යාගේ ස්පර්ශය සබය. ඒතර යාට සාපේක්ෂ නැද්ද ස්පර්ශය? සාපේ. ඒතර එහෙනම් මේ ලෝකේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මනසට එන අරුම සියල්ලම ප්‍රඥප්ති දෙකකින් සිදු වෙනවා කියලා බුදුහන්දුර කියනවා. ඒ ප්‍රඥප්ති දෙකේ මෙහෙයුම් කරුවා සිත, මනස. සිතේ මනස කාර්යය. ඒක නිසා මේ දෙකම පනවා ගැනීම. ඒතර සිතෙන් පනවාගත්තු එක. ආනන්සර්. දැන් ඔප්තම කිව්වා ඇහෙන් රූපයක් දැක්කොත් විතරයි ඒක පෙනෙන්නේ. ඒක කනට ඇහෙන්නේ. දැන් අපි ඇයි අපි එහෙනම් රූපේ විතරක් බලාගෙන නැතුව අපිට කන්සන්ට්‍රේට් කරන්න බැරිද? ඒ අපිට ඇයි බැරි? රූපයත් ඇහෙනවා, ශබ්දයත් ඇහෙනවා, ගඳක් දැනෙනවා. ඒකට හේතුව මොකද්ද? අපිට අපේ තියෙන මේ කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් නෑ. දැන් අර දැන් තදංග විස්කම් දැන් මේ දැනට සම්මුතියේ භාවනාවක් කරනවානේ ලෝකේ. ඔව්. දැන් අපි මේ ලෝකේ විදර්ශනාව කියලා රවටිලි භාවනාවක් කරනවානේ. ඒ රවටිලි භාවනාව තුල කරන්නේ අර සරත් කියපු දෙයනේ. මගෙන් දැන් එක්කෙනෙක් ප්‍රශ්න කරනවා, මම මේ වටේට ඇහෙන තැන ඇයි මේ එක තැනක තියාගෙන ඉන්න බැරුව එහෙට මෙහෙට මේක ඇසටයි රූපෙට ගියේ. දැන් මේ සමාජය කියලා දෙන ඕගලන්ට මෙහෙම හිත විසිරවන්න එපා. නුඹ එක තැනකට මේක ගේන්න. කොහොමද ගේන්නේ? සමාජය. සීල සත්‍යෝ විදුක්කේත්වා නිරෝගේත්වා කියලා මොකක්ද අපි කියවන්නා? මෛත්‍රිය. දැන් මෛත්‍රිය වඩන වෙලාවේදී ඔයාගේ ඇහ කොහෙට ගියත් අරමුණ අර යොමු වීම මෛත්‍රී භාවනාවට නිසා නුඹට අරක යොමු වෙන්නේ නැහැ. දැන් නුඹ මොකද්ද කරන්නේ? ඒවා රූපේට, ශබ්දයට එන්න නොදී ඒවාට එන්න නොදී අර මම දැන් කිව්වේ කන්සන්ට්‍රේෂන් එකක් කරනවා, ඒකාග්‍රතාවයක් පවත්වනවා එක දෙයකට. එතකොට ශබ්ද හෙන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ එයාට. එයා දැන් සිතේ කාග්‍රයි. ඒ ඒකාග්‍රතාවය තුළ එයා මේ විවිධ අර පස්සද්දීන් වලටපත් වෙලා එහෙම වෙනවා. ඒතොර දැන් එයා මේ ලෝකයේ සමුදේ දැකලාද නැත්නම් ලෝකයේ
අරමුණු වලට එන්න නොදී පෙරපත් කරාද? අරමුණු වලට පැමිණිද? ඔව් 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 ඔව්. ඒතකොට එයා ලෝකේ සමුදියත් අත්ගමයක් දැක ආශාදී ආදීනවේ නිස්සරණය කරලාද දැන් ඉන්නේ? එහෙම නැත්තම් එයා යා මේ ලෝකේ එන අශබ්ද රූපක ගන්ධ රස වලට එන්න නොදී කේසා යෝමා නකා දන්තා කියලා මේ අරමුණු යටපත් කරන්නේක්ද නැද්ද? අරමුණු යටපත් කරන්නේ. එහෙනම් අරමුණක් යටපත් කිරීම තුළ නුඹට ලෝකේ අනිත්‍ය දකින්න පුළුවන්ද? පුළුවන්ද? එහෙනම් නුඹල භවනා කරනවා කියලා මෙතෙක් කාලයක් කරලා තින්නේ අරමුණට එන්න නොදී යටපත් කිරීමක් නොවේද? එහෙමයි. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි කිව්වේ. පාරිසරිකට කිව්වේ, පාරිසරිකට කිව්වනේ. පාරිසරික කියලා මොකක්ද ඒකට කියන්නේ? ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ අරගත්තොත් වඩා ගන්න යමනේ. ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා බමුණෙක් ඇවිල්ලා කියනවා මේ උඹලා විදිහටම තමයි අපිත් මේ භවනා කරන්නේ. උඹගේ ශාස්ත්‍රවරයා කියන විදිහට කොහොමද උඹලා කරන්නේ? බුදුහාමුදුරුවෝ අපි ඔය එකකටවත් එන්න දෙන්නේ නැහැ නේ. අපි ඇසෙන් රූප බලන්නේ නැහැ. කනෙන් ශබ්ද අහන්නේත් නැහැ අපි. ආහා. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙමද? එහෙනම් ඉතින් ඔය අන්ධයෝ බීරෝ හොඳටම භාවනා කරනවා ඉතින්. නෑ ඉතින්. ඒගොල්ලෝ ශබ්ද ඇහෙන්නේම නෑනේ. එහෙනම් ඒගොල්ලෝ ඉස්සෙල්ලම නිවන් දකින්නේ කවුද? අන්ධයෝ බීරෝ. බුදුහාමුදුරුවෝ කියන්නේ අපි දැන් අපි ඇසෙන් රූප දැක අපි රූප දකින්න ඇසෙන්. ඇසෙන් රූප දැකලා අපි ඒක ප්‍රහාණය කරනවා. කොහොම ප්‍රහාණය කරන්නේ? මෙතන ප්‍රඥප්තියක්. මම කරපු දෙයක් නෙවෙයි. මම පහදලා දෙන්නම් උඹලන්ට කොහොමද මම කරපු දෙයක් නොවුනේ කියලා. දැන් නුඹලාට පැහැදිලි. දැන් උඹල මෙතන කතා කරනකොට රූප දැක්කා. මම රූප දැක්කා. මගේ රූප දෙකක් පැනුණා කියලා තමයි දැන් මම ප්‍රඥප්ති දෙකක් පනව ගත්තා කියන එකනේ. දැන් අපි මේ අලුත් ඇයට සරත් කියන්නේ. කොංගල උඹලගේ තියෙන රයිට්. දැන් උඹලන් තේරෙනවා ප්‍රඥප්ති දෙකක් පැනුණා. කාතුලද පැනුනේ? මාතේ. මාතේ. දැන් මම ඉන්නවා. දැන් මම ඉන්නවා. මම මේ පාරිසරිකගේ මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය පොඩ්ඩක් අරගෙන බලන්නකෝ. මේ පාරිසරික උත්තර කියන මානවකයාත් එක්ක මේ සාකච්ඡාවක් මෙතන කියන්නේ. මම මේ සූත්‍රය දැම්ම දැන් ඔයගලන්ට පේනවා. මේ උත්තර කියන මානවකයා මෙතනදි කියනවා මේ අපි අපේ මේ මේ අපේ තියෙන අපේත් භවනාව මේ විදිහයි. උත්තර මේ කියනවා පාරිසරික මේ විදිහට කියනවා මේම කොහමද මේ විදිහට තමයි අපි මේ අපේ අය භවනා කරන්නේ. මේ මොනවාද භවනා කරන්නේ? ගෞතම බණ කනින් මෙන්න බලන්න. බග ගෞතම වහන්සේ මෙහිලා ඇසින් රූප නොදකි. ඇසින් රූප බලන්නේ නැහැ එයා. එයි දැන් ඇද්දික වහගෙන. එයා කනින් ශබ්ද අහන්නේ අපි කම ඇබ දෙයක් හරි ගහගත්තා. දැන් කනින් ශබ්ද ඇහින්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රයන් වලට අපි හසු වෙන්නේ නැහැ. අපි මේ විදිහට තමයි අපේ භවනාව. බුදුහාමුදුරුවෝ කියනවා උත්තර ඔය නම් ඔය පාරිසයකලයි බමුණා ඒ වැඩු ඉන්ද්‍රයන් එහෙනම් එයාට වැඩු ඉන්ද්‍රයන් නැහැ. වැඩු ඉන්ද්‍රයන් නැහැ කියන්නේ ස්පොට්ටයි කම්බීරි. එහෙනම් වැඩු ඉන්ද්‍රයන් නැතිනම් මේ විදියට කරනවා නම් එහෙනම් ඔය කියන හැටියට උප්පත්තියෙම අන්ධය හොඳට භාවනා කරනවාද කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙනම් මං ඔබට පහදලා දෙන්නම් කොහොමද මේ භාවනාව ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය මං කියන්නේ මුලින්ම ඉඳලාම මොකද්ද මේ ඉන්ද්‍රිය? ඉන්ද්‍රිය පහක ක්‍රියාකාරීත්වයක් උදේ ඉඳන් නැගිට වෙලාව ඉඳලා තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මන කියන මේ දිව ශරීරයේ ඒ හයෙන් ගත්ත දෙයක් තමයි මානසිකාරය. දැන් අපි කියමු ඇසත් දැන් ඇදර ගියා. නාසයට ගඳ සුවඳ එන්නෙත් නැහැ කියමුකෝ. කනට ශබ්ද ඇහෙන්නෙත් නැහැ. දැන් ඔබ ඇඳේ ඉන්නවා ඇස් දෙකත් වගේ. උඹට දැන් තව ආයතනයක් ක්‍රියාත්මකද නැද්ද? මොනද ඒ ආයතන? මන ආයතන ක්‍රියාත්මකයි. උදේ ඉඳන් කරපු ඒවා ටික දැන් මනසෙන්. දැන් ඒ මනසෙන් කරෙන්නේ අර ක්‍රියාදාමයෙන්. අර මනස ඇතුලේ තියෙච්ච දෙයක් අරමුණක් ගිහිලා ගැටිලා මන ධම්ම ගැටිලා මනෝවිඥාණය. දැන් මම මනෝවිඥාණය තුල තමයි. එතනත් ඒකත් ඒ වෙලාවේ අර ඉන්ද්‍රිය පහෙන් ගත්තු අරමුණක් tempat වෙලා තියෙච්ච එකත් හරවසල අරගෙන මම මනංච පටිච්ච ධම්මේසු උපජ්ජති මනෝවිඥාණ. පැහැදිලි නේද සර? එතකොට දැන් ඊළඟ පිටුවට යන්නේ මේ එතකොට අපේ බුදුහාමුදුරුව පහදලා දෙන්නේ එහෙම භාවනා කරන්න බෑ. භාවනාව යනු
ඒ ඒ අත අරමුණට එන්න දෙනවා ගහගන්න එයාව එයාට එන්න දීල ගහනවා නොහොමද එන්න දීල ගහන්නවා කියන්නේ ඔබ මාව රවට්ටපු විදිය දැන් මම දන්නවා ඒක නිසා මම ආයුඹට රවටෙන්නේ නැහැ මම ආයුඹගේ ඔය රූප පෙන්නලේ රවටෙන්නේ නැහැ මම පහදලා දෙන්නම් කොහොමද රවටෙන්නේ නැතුව ඉන්නේ කියලා මම ඔබගේ සද්දෙට ඊට පස්සේ රවටෙන්නේ නැහැ සද්ද නාසය ඉන්නව නෙමෙයි දැන් සරත් ඉස්සලා කියපු විදියට අර වෙන අරමුණු වලට එන්න නොදී එක අරමුණක සිත පිහිටුවාම බුදුහාමුදුරන්ගේ කියන අරමුණ එන්න නොදී කරන වැඩේ කරන්නේ තදංග විස්කම්බන හැටියට අර බෝලේ උඩට එනවා එන්න නොදී බෝලයට දාගෙන ඉන්නේ අඩි ඒක තමයි දැනට අපේ රටේ සහ ලෝකයේ කරන භාවනාව පැහැදිලි සරත් ඔව් පැහැදිලි ඒක විදර්ශනා භාවනාවක් නොවේ සමත අරමුණට එන්න දීලා කරන එක වචනයක් දාගෙන දින එකට කියනවා සමතයක් කියලා. ඒක දංග විස්කම්බන ප්‍රමණය සමුච්ඡේද ප්‍රහාණයක් එතන සම්පූර්ණ ගලවා දැමීමක් නැහැ. ගලවා දාන්න පුළුවන් වෙන්නේ ශාමිනියම්ම නුඹ අරමුණ එන්න ඇරලා ඒ අරමුණේ ස්වභාවය විනිවිද දැක්කම ඒ අරමුණ නුඹ ඒ අරමුණ තුල ඇලෙන්නේ හෝ මනාප තුල ඇලෙන්නවත් අමනාප තුල ගැටෙන්නේවත් නැතුව ඉන්න පුළුවන් නම් අන්න නුඹ ආරසාවකේ. හැබැයි නුඹට ආරසාවකෙක් වෙන්න බෑ. ඒ අරමුණ එන විදිය, ඒ අරමුණ තුල මම පනවාගත්තු ලෝකය පැනවෙච්ච විදිය නුඹ දන්නේ නැත්තම්. නුඹ ඒක නොදකින තාක්කල් නුඹ හිතන්නේ මම දකින අත්දකින ලෝකයක් පවතිනවා. ඒතර මේ පාරිසරික ආනන්ද හැමදෙරන පහදලා දෙනවා. ආනන්ද තවද ආනන්ද මේ බුදුහාමුදුර කියනවා මෙතන කියනවා ඇසින් රූප දකිනකොට මනාප උපදී අමනාප උපදී උපදින්නේ නැද්ද කොහමද ඉපදුනේ අතීත ආස්වේ මම ඒවා රස බින්දලා මේක මට හොඳයි මේක මම අකමැතියි කියලා කිව්ව එක මේක මතු වෙනකොට එක මතු වුණා අත් බුදුහාමුදුර කියනවා මනාප උපදී අමනාප උපදී මේවා බුදු මේක ටිකක් ගැඹුරු කතන්දරයක් බලන්න සරත් බුදුහාමුදුර කියනවා මේ මනාප උපදී මට මේ අමනාප උපදී කියලා එයා දැනගන්නවා හෙද මේ සියල්ල සංකතයි යමියම් සංස්කරණේ දූදයක් සංකත ධර්ම මම පහදලා දෙන්නම් කොහොමද සංකතයක් වුනේ කියලා ඊට පස්සේ කියනවා ඕදා ඕලාරිකයි මේ ඕලාරිකව මට බාහිරින් හම්බුණු දේවල් ඒකනේ මේ සරත් අපේ සබ්බාස සූත්‍රයේ පහදලා දෙන්නේ මුලින්ම ඕලාරික මට්ටමේ එන ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කියලා මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවර සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒතර උන්වහන්සේ කියන මේක ඕලාරිකයි. පටිච්ච සමුප්පන්නයි. මෙන්න මේ සම් දැන් මේ විදිහට සැකව හෝ දුක්ඛ උපේක්ෂා සහගත දෙයක් ඇතිද මම දැන් ඒ සෑම සියලුම රූප ශබ්ද ගන්ධ රසයන් බලන්නේ කොහොමද සරත් මේක සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි පැහැදිලිද මෙන්න මේ විදියට බලන එක තමයි මගේ බුද්ධ ශාසනේ භාවනාව මම රූපේ දෙන්නේ නොදී යට එන්න නොදී ඉන්නේ කෙනෙක් නෙමෙයි මම මේ පරිසරයකට ගියද උඹලගේ කට්ටිය ඔය මොඩේරි කරාට මං එහෙම කරන්නේ නැහැ එයි මම එසේ මෙන්න මේ ඉන්ද්‍රිය භාවනා කරනකොට මෙතෙක් කාලයක් නුඹ මේ 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 රූපේට ශබ්දයට ගන්ධයකට රසයකට ඇලුනාද? ඒ ඇලිච්ච ගතිය නැති වෙන්න පටන් ගන්නවා. ඇයි නැති වෙන්නේ? මේක සංකතයක්. සකස් වූවක්. කොහොමද සකස් වුනේ මේක? මානසිකාරය. මානසිකාරය. දැන් අද උදේ අපි සාකච්ඡා පටන් ගන්නකොට අපි කිව්වේ මොකද්ද කිව්වේ? මොකද්ද ධම්මපදේ පළවෙනි ගාථාව? මනෝපුබ්බංගම ධම්ම මේ මනස පෙරකොටෙන් සකස් වුණු සංකතයක් මේක ඕලාරිකයි මේක මේ මේ මෙන්න මේ බාහිර අරමුණ ගිහිල්ලා ඒ අරමුණ තමයි අරගෙන මේක මට සකස් වුනේ මේක පත්තේන්නේ බුදුන් මේක තමයි එතනට එන්න බෑ මේ කියන්නේ එන්නට අමාරුයි මේක පත්තේන්නේ බුදුන් යම් තව එකක් පත්තේ කොටගෙන හටගත්තු ලෝකයක් ඒ කියන්නේ නුඹට ඇස රූපේ ප්‍රත්‍ය වෙනතුරු ඇස හම්බුණාද ඇස කියන එක මේ මාස්සස ගැන නෙමෙයි බුදුහාමුදුර කතා කරේ.
බුදුන් වහන්සේ කතා කරේ ඇස යනු මොහොතක් මොහොතක් පාසා නුඹ පනවා ගැනීමක්. පැහැදිලිද සරත්? ඔව් ඔව්. පාලිත? පැහැදිලි වුණා. නුඹ විසින් පනවා ගැනීම. අරමුණ යොමු වීම තුල ස්පර්ශ රූපේ ස්පර්ශ වෙන වෙලාවෙ තමයි නුඹගේ ඇස ඒ කියන ඇසාව. දැන් මේ වෙලාව කන මේ වෙලාවේ කන. දැන් තමයි කන පනවන්නේ. දැන් මේ වෙලාවේ ශරීරේ නැද්ද? පොට්ටබ්බේ පැනුන්නේ නැහැ. ඇයි? නුඹට පොට්ටබ්බේ අර අරමුණ යන්න ඕන. පොට්ටබ්බේට දැන් මම ගෙනියන්නද? ෆෑන් එකේ සුවදායි ගතියක් ඔබට එනවා නේද? අන්න නුඹගේ පොට්ටබ්බේ පැනුනේ. එහෙනම් කයි තිබුණ නැද්ද මෙච්චරද? තිබුණා. හැබැයි ඒක සඳහා අරමුණ යොමු නොවන තාක්කල් විඥාන භාගයගේ ආලවීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොතක් මොහොතක් පාසා මා මේ අධ්‍යක්ෂපු ලෝකය බුදුහාමුදුරුවෝ කත්තේ උපදින්නේ. ඒ කියන්නේ මගේ අරමුණ අර බාහිර ප්‍රත්‍යක් ඇසට රූප කත්තේ නෙවෙයි මේ චක්කු විඥානේ පහළ. කන ශබ්ද ප්‍රත්‍ය කොටගෙන ඒ කියන්නේ මේ ලෝකේම එහෙනම් ප්‍රත්‍යුප්පන්න. මේ කියන්නේ පටිසමුප්පාදේ කතන්දරේ දැන් බුදුහාමුදුරුවෝ මේ විග්‍රහ කරන්නේ. මෙතනදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් බලන්න සරත් කියන විදිහ මේක පටිසමුප්පන්නයි. පච්චුපන්න වෙන පත්‍යෙන් උපදින දහමක් මනස මුල්ලෙච්ච දහමක නුඹගේ වසඟේ පවත්වන්න පුළුවන්නේ නුඹට පුළුවන් මේ විදිහ තමයි හිතන්නේ. ඒ විදිහ වසඟේ පවත්වන්න උත්සාහ කරන අර සමතේක තමයි මේ ලෝක සත්‍යය ඉන්නේ. එයා උත්සාහ කරනවා අර බාහිරයට එන්න නොදී මගේ සිත එක තැනකට කන්සන්ට්‍රේට් කරන්න. හැබැයි ඒ කන්සන්ට්‍රේට් කරන මම ඉන්නවද නැද්ද? මම ඉන්නවා. ඒ කන්සන්ට්‍රේෂන් එකට ඇවිල්ලා පස්සද්ධියටපත් වෙලා එයා නා සංඥා ආයතනයකට ඉහළම තලයකට ගියත් එයාගේ මමත්වයේ තුලද නැද්ද? මේක ගැඹුරුයි මට දැනගන්න අමාරු වෙයි. නමුත් කලබල වෙන්න එපා. උංගලන්ට වාසනාවතියි මේ උත්මයාගේ මේ ටික අපිට හොයාගන්න. දැන් අපි අවුරුදු ගාණක් කරපු දෙයක් වල පැය භාගෙන් ගහන වෙන එක නිසා කවුරුත් ඩිස්කරේජ් වෙන්න එපා. මේ යම අපි නොදකින අපිට නොතේරෙන සියුම් යමක් තමයි මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරේ. ඒක නිසා අද සමාජයේ තියෙන අනිත්‍ය දකින්නවත් එහෙම බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පළවෙනියෙන්ම තීන්දුවක් ගන්නවා. මම මේක දේශනා කරන්න යකි. ඇයි? උන්වහන්සේට තේරෙනවා මම නිකන් වෙහෙසට පත් වෙනවා විතරයි. මේක කවුරුක්වත් මේ ඉන්න මේ ඉන්ද්‍රියන් පහපිනෝපිනෝ ඉන්න මිනිසුන්ට මට මේක කියලා දෙන්න බෑ. ඒකෝර කවුද යමිනියම ඇවිල්ලා කියන්නේ සම්පති බ්‍රහ්මයා. සම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ එහෙම කරන්න එපා. ඔබ වහන්සේ එක්කෙනෙක් හරි මේක ග්‍රහණය කරගනි. එතද උඹලාට තේරෙනව නේද මේ අපිට නොපේරෙන මනසටවත් පේන්නේ නැති. ඇහැට පේන්නේ කොහොමත් නැහැ. බාහිර ඕලාරිකෝ පේන්නෙම නැහැ. මනස තුල සිදුවෙන සිත මනස තුල සිදුවෙන විශාල සිද්ධාන්තයක් මේ පටිච්ච සමුප්පාද ධර්මය තුළින් උන්වහන්සේ ලෝකයට හෙළි කරන. ඒ හෙළි කරනකොට හම් වෙන්නේ මේ සියල්ල ඇසෙන් රූප දැක මනාප උපදිනකොට අමනාප උපදිනකොට මේක ඕලාරිකයි සංකතයි. මේ සංකත කියන එක මම පාදලා දෙන්න සරත්. මේ සංකත කියන්නේ අර කැලේ තමයි. මොකද්ද? අවිද්‍යාපත්‍ය සංකාර. මේක සංස්කරණයක්. මේක සංකත ධර්මයක්. මේ සියල්ල සංස්කත සංස්කාර නොවේද? ඒක නිසා බුදුන්වහන්සේ මේව සබ්බේ සංඛාරා කියලා. මේ සබ්බේ සංඛාර. සියල්ල සංස්කාරයි. සංකතයි. අසංකතයක් කියලා බුදුන්වහන්සේ එක දෙක වචනයක් කිව්වා. සකස් වෙන්නේ නැති තැනක් තියෙනවා යම් තැනක්. ඒක මේ අපේ අවසාන ප්‍රතිඵලය වෙන අරහත් භාවය තුළ නිවන තමයි මේ අසංකතය. මේ අසංකතය ගැන අපිට කතා කරන්න බෑ. ඉස්සෙල්ලාම අපි වා ගන්න ඕන කොමක්ද මේ සංකතය කියලා. ඉල්ලත් පටන් ගන්න. ඒක නිසා මේ ගොඩාක් ගැඹුරට මට අලුත් කට්ටියක් නිසා තමයි මේක මම පහදලා දෙන්න උත්සාහ කරේ. මම හිතන උඹලන්ට යමක් ග්‍රහණය වෙන්න ගමක් හිතන්න යමක් තියෙනවා නේද? මේ කතා කරන දේ හිතන්න යමක් නේද? ඔබතුමා වැඩිය මේකට ફોકસ කරන්න ඇති කෙනෙක් නේ. මම මේ කියන්නේ මාත් එක්ක ලයිව් ඉන්න කට්ටියට මේ දැන් මෙතුමිය මේකට පන්සල් ගිහිනම් වඳිනවා ඒව කරනවා ඒක තුළම ජීවත් වෙනවා මට තේරෙනවා යා. බබල ලෙස
ඔබතුමා එහෙම නැහැ. මම මේ එකක් ඇති කියලා ඉන්න කෙනෙක්. ඒතර දැන් මේ වාසනාව ප්‍රබල ලෙස තියෙනවා ඔයාලට මේක ග්‍රහණය කරගැනීමේ හැකියාව. ඇයි? දැන් දහම හෙව්වේ බාහිරයකින් නේ උඹලා. අම්මත් එක්ක යනවා, අඳිනවා, මල් පූජා කරනවා. හැබැයි ඒක ඒ කරන්නේ මේ උත්තමයාට කරන ගෞරවයක්, භක්තියක්. ඇයි? මේ උත්තමයා මේ ලෝක පහළ නොවෙන්න නුඹ මට මේ සංසාරෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා උන්වහන්සේ ඒ ගෞරව කරාට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ගෞරවය තුළ නුඹට කවදාකවත් නිවන හම් වෙන්නේ නැහැ. ඒක නිසා මේක පරම අර්ථය හොයන්නේ. ඇබ්සලියුට් ට්‍රුත් කියලා එකක් තියෙනවා. සත්‍ය කියලා සත්‍ය තමයි දැන් මේ උපුල් කියලා කෙනෙක් ඉන්නවා. චාමිනි අම්මා කියලා ඉන්නවා. මගේ වයිෆ් ඉන්නවා. මේ සත්‍ය ගයක් තියෙනවා. හැබැයි මේ පරමාර්ථ ධර්ම තුළ මේ සියල්ලම සංකතයක්. සංකතයක්. සිප්ලි නම් ගන්න හම්බ වෙන්නේ නැහැ. නුඹට යම් වෙලාවක මේ ලෝක සමුදේවන විදිය දැක්කම මේ 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 විදිය දහම අහනකොට යමෙකු මේ සංස්කරණය වන සංකත ස්වභාවය මෙන්නේ නුඹ දකින රූප ශබ්ද ගන්ධ රසයන්ගේ සංකත ස්වභාවය දැක්කම නුඹ බුදුහාමුදුරු කියනවා මේ සංකතය දකිනකොට සංකතයේ ස්වභාවය තමයි උපාදෝපඤ්ඤාති බුදුහාමුදුරු කියනවා සංකත ලක්ෂණ සූත්‍රයේ මේ හැම සංකතයකම ස්වභාවයක් තියෙනවා උපතක් තියෙනවා ජලනි ඒ ක්ෂණේ මේක වැයවීමක් වෙන උපාදෝපඤ්ඤාති වයෝපඤ්ඤාති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාති නමුත් දහම් සමාජයේ තියෙන්නේ උත්පාද තితి බංගේ බුදුහාමුදුරු කියපුවා නෙවෙයි ඒ එක එක අයට හිතෙනව කර බුදුහාමුදුරන්ගේ දේශන යනවන මේ මනසින් සකස් වෙන මේ ලෝකය සකස් වෙන ෂණයෙන්ම හටගත්ත නිරුදේ දැන් ඒක නිසා නේද නුඹට මේ ඇසෙන් ඒක නිසා නේද නුඹට ඇසෙන් රූප දැකින වෙලාවේ කණින් ශබ්ද ඒ ඇසෙන් රූප දකින වෙලාවේ නුඹට කණෙන් ශබ්ද අහන්න බෑ කියලා මං කිව්වනේ. ඒකේ තියෙන වේගය නිසා. ඒ වේගය තුළ තියෙන යම් සංස්කරණයක් තර. යම් සංස්කරණයක්. ඒ සංස්කරණයේ සිදුවන වේගය නිසා බුදුහාමුදුරු කව මට මේකට මට උපමාවක් උඹලට දී ගන්න විදියක් නැහැ බෑ මම එක දෙයක් කියනවා. මේකේ හටගෙන වැය වෙලා යන ස්වභාවයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති මයෝ පඤ්ඤායති. හැබැයි මට උඹට මේක මේ මේ පළවෙනි සිත බවාංග බවාංග චලන බවාංග උපාදී මනන් මන උදිගේ වෙලක් බුදුන්දෝ කිව්වේ නේ ඒවා බුදුන්දෝ කිව්ව මේකට දැන් ඔබලාට තේරෙනව නේද මේ ඇසෙන් රූප බලන වෙලාවේ මේ ඇසට රූප මිලියන ගානක මේ සිතුවිලි ධාරාවක් හටගන්න මේ අස්සේ බාහිරේ දිවට රසෙකුත් වෙන්න පුළුවන් කනට ශබ්ද ඇසට රූප මේ විතරම් වේගයකින් සිදුවන ක්‍රියාවලියට බුදුහාමුදුරුව මට දෙන්න බෑ උපමා. හැබැයි මම නුඹලාට එකක් කියලා දෙනවා. මේවා සියල්ලම සංකතදල්. සංකාර, සංස්කාර. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය උපත හට ගැනීමක් තියෙනවා. පැවිීමක් තියෙනවා. ඒක නිසා තමයි නුඹට ඇසෙන් රූප පේන වෙලාවේ කනෙන් ශබ්ද අහන්න බෑ. හැබැයි නුඹට වේගය නිසා නුඹ හිතන්නේ දෙකම දෙකක් කරේ නෑ නුඹ. මේක සංකතයි. මෙන්න මේ සංකතයක ස්වභාවය බුදුහාමුදුරුවෝ සූත්‍රයකම කියනවා. උපතක් තියෙනවා. උපත කියන්නේ හට ගැනීමක් තියෙනවා. කියන්නේ බැරි වේගයකින් පෙරනොවස්ති අටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. නුඹට පේන්නේ නැති වේගයකින් සිද්ධ වෙන මේ ක්‍රියාදාමය තුළ ලොම ලෝකයක් අන් දකින්න. හැබැයි මේ සියල්ල සංකතයි. මේ ඕලාරිකයි මේවා මේ මෞතික කටගෙන දෙන දේවල්. හැබැයි මේවා ප්‍රත්‍ය පටිච්ච සමුප්පන්න. ඒ පටිච්ච සමුප්පන්න ලෝකය ක්ෂය ධම්මයි, වය ධම්මයි, නිරෝධ ධම්මයි කියලා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අරකට උපමා නුදුන්නට අපිට යම් ග්‍රහණයක් කරගන්න සරත් මැසේජ් එකක් දීලා තියෙනව නේද දුන්නා. ඕ යස්. ඔව්. ඩෙෆිනිට්. එතකොට
ෆියුම් තැන උන්වහන්සේ උපමා දෙන්න කියන මේකවත් ග්‍රහණය කරගන්න බෑනි අපිට. ඒක දැන් මේ කවුද මේ දුවා කියුවා වගේ දැන් මේක අපි හොයාගන්න ඕන. මොකද හොයාගන්න ඕන? වෙන කිසිවක් නෝ හොයාගන්න ඕන. මේක සමුදේ වෙච්ච විදිය. දැන් වචන වචරයෙන් අපිට හම්බුනේ. මේ සංස්කරණේ වෙච්ච විදිය. ඒතර ඒ සංස්කරණේ වෙච්ච විදිය දැන් නැති තාක්කල් ඒ සංස්කරණේ කොහොමද තියෙන්නේ? යමිනී මේ සංස්කරණය වන මෙකනිසම් එක නොදන්න තාක්කල් නෑ නෑ මම අහන්නේ සංස්කෘතික හරි ඒක ගැඹුරු කතන්දරයක් මම අහන්නේ සංස්කරණය නොදකින තාක්කල් ඒ පුද්ගලයා විද්‍යාගතද අවිද්‍යාගත එහෙනම් ඒ සියලුම සංස්කරණ අවිද්‍යා සංස්කරණ නොවේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නුඹ දන්නේ නැති නුඹගේ මෝහය නුඹ බුදු දහමක් හැසිරු කළා නැහැ බුදු වරේගේ හැසුරක් හම්බ වෙලා නැහැ කල්යාණ මිත්‍රෙක් හැසුරක් හම්බ වෙලා නැති තාක්කල් අර කියන්නා වූ ලෝකේ ලෝක සම්මුතියේ එයා පුතග්ජනේ එයා උන්මන්තකේ අවිද්‍යාව තුල ඉන්න පුද්ගලෙක් එයා අර ඇහැට රූප දකිනවා කනට ශබ්ද අහනවා එතන සිදුවෙනවා යම් කිසි සංස්කරණයක් සංකතයක් අවිද්‍යාපත්‍ය සංඛාර පැහැදිලි ඒ සංස්කරණය වෙන ක්‍රියාවලිය නුඹට විඥානයේ විඥාන හයකින් පිළිබිඹු කරනවා චක්කු සෝත ගාන දිව්‍ය ආහාරයි ඒ පිළිබිඹු කරන දේ නුඹ පිළිගන්නවා මට පේනවා කියලා මේ කවුද මේ යන්නේ අවිද්‍යාගත පුද්ගලයා ඉසේ පේන ලෝකයේ එයා ලෝභයෙන් ඇලෙනවා ද්වේෂයෙන් ගැටෙනවා සෑම මොහොතකදීම එයා නොදනුවත්වම කර්ම සකස් කරනවා රැස් කරනවා ඒක පුණ්‍ය වෙන්න පුළුවන් අපුණ්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර කියන විදිහට කොහෙට හරි ගිහිල්ලා කේසාලෝමා නකාදන්තා සීලු සත්‍යෝ නිදුක් වෙත්වා කියලා භාවනාවක් වෙන්න පුළුවන්. ඒ ඒවා අනිජාපි සංකා. ඒ සියල්ල ඒවා අපි ධම්මඥාම කියපු තැන. විඥාණයෙන් පිළිබිඹු වෙන සීලුම ලෝකේ යා විඥාණය මොන විදියටද පිළිගත්තේ? අපි සංකත විඥාණය. පැහැදිලි නේද සාරත්? ඔව්. මෙන්න මේ ක්‍රියාදාමයෙන් මිදෙන්න යම් දවසක නුඹලාට පුළුවන් වුණා. ක්‍රියාදාමයෙන් දකින්න. එහෙනම් දකින්නවා දකින්න පුළුවන් වුණා කියන්නේ ජලෙන් නුඹ ආවා මාර්ගයට. දැක්කොත් සම්මාදිට්ඨියට පත් වුණා. නුඹගේ යෝනිසෝ මනසිකාරේ පිබිදුණා. නුඹ සෝතාපන්න භාවයට පත් වුණා. දැන් නුඹට තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්න සමානුකූලව ඒ වෙලාවදි තමයි නුඹට අවශ්‍ය එළඹ සිටි සිය එළඹ සිටි සිය තියෙන්න ඕන නිදි ගන්න වෙලාව නෙමෙයි ඇසෙන් රූප දැක මනාප උපදිනකොට අමනාප උපදිනකොට මනාප අමනාප උපදිනකොට ඒ සියල්ල සංකතයි ඕලාරිකයි පටිච්ච සම්පන්නයි කියලා දකින්න පුළුවන් වුණු දවසට අන්න නුඹට ත්‍රිලක්ෂණේ වැටහුණු කෙනෙක් නුඹ. ඒ ලෝකය නුඹ අනිත්‍ය බවත් දුක් බවත් අනාත්ම බවත් ත්‍රිලක්ෂණයට යටත් කොට දක්මින් දැන් ලෝකේ දකින්න. මෙන්ද වගේම මම කන බොනවා. උදුවලගේ වැඩ කටයුතු කරනවා. මේ රූපලාවන්‍යයේ වැඩ කටයුතු කරනවා. හැබැයි ඒව තුල අර වෙන්දා තිබුණු ප්‍රබල මට මෙහෙම නැතුව මට තව රමණිස නැඳු කෙනෙක් වෙන්න ඕන. ඒවා ඒවා පිටපස්සෙන් යන හමාගෙන යන gati නුඹට ලැබෙන විදියට නුඹ පරිහරණය කරනවා. එයි. ඒ පරිහරණයට ඔයා හුරු වෙන්නේ මේ ගැඹුරු ධර්මයේ අවසානයේ හම්බ වෙනවා මේක දකින ඇහෙන පුද්ගලෙක් නැහැ. පුද්ගලෙක් නැත්තම් මම කියලා කෙනෙක් මෙතන නැත්තම් මාව සනසන්න කරපු වැඩ තවදුරටත් කරයිද? තරත් නෑනේ. ඒක තමයි ආර්යකාන්ත සීලෙත්. ඒ සික්ඛාපදං සමාදියාමි නෙමෙයි. ඒකට තමයි කියන්නේ සම්මා දිට්ඨිය තුල
නුඹ සම්මා සංකප්ප. මොන සංකප්ප? නික්මෙ නික්මෙන්න දැන්. මොනෙන්ද නික්මෙන්නේ? නෙක්ඛම්ම සංකප්පේ. කාමෙන් නික්මෙනවා. මේකත් මේක පිනෝ පිනෝ ඉඳලා වැඩක් නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. කොහොම? ඩිසිප්ලින් නැතුව තමයි දැන් ඇස පරිහරණය කරන්නේ. ඒක තමයි ඒකෙ නික්මෙ. ඊට පස්සේ ව්‍යාපාදේ තරහා මේ විදිහට කෙරෙන අරු මෙතන වාහනේ නවත්තලා යනවා. හැමදාම. දැන් ඒව තුල අර වෙන්දා තිබුණු අර ගොරස් හැදි ගැටෙන ස්වභාවය වාගේ කියන වෙනවා. ඇයි? මට මගේ කය අයිති නැතිනම් මේ කර්මයෙන් හටගත්තු මේ කය තව ටික දවසකින් මම මේක බැහැර කරයු. ඒ බැහැර කරනකොට මා එකතු කරන ලද කෙලෙස් කන්ද අනුව මගේ ඉදිරි ගමන සකස් වෙනවා. එහෙනම් මම ඒ ගමන මේ අති භයානක සංසාරේ මිදෙන්න ඕන මට. ඒක නිසා මට මගේ සාසුවරයන් වහන්සේ විග්‍රහ කරපු මෙන්න මේ කියන ඉන්ද්‍රිය සංවරය ප්‍රබල ලෙස මට බලපානවා. එහෙනම් මම ඉන්ද්‍රිය අසංවර කරගත්තේ ඇයි? ඉන්ද්‍රිය අසංවර කරගත්තේ මේ ලෝකය පැනවෙන ස්වභාවයේ මේක දැක්කට පස්සේ මට තේරෙන්න ගන්නවා අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා බුදුහාමුදුරුවෝ කියන සීලුම සංස්කාරයන් අට්ඨියති හරායති මේක පිළිකුල් කරනවා. ලැජ්ජා හිතෙනවා මට, මං කෙරේ ලැජ්ජාවක් පත් වෙනවා. මොකද්ද මං කිසිවස මේ කරලා තියෙන්නේ කියලා. අන්න ඒක තුල ඔයා ඔටෝ ඩිසිප්ලින් එකකට ස්වයංක්‍රීය දමනයකට යනවා. මින් එහාට නුඹට රූප, ශබ්ද, ගන්ධ, රසයන් මේ විදිහට හම්බෙයි. ඒව නැතුව හම්බෙන්නේ නුඹගේ කය, නුඹ දවසක මිය ඇදෙන තුරු මේ කය බින්දනා තුරු නුඹට පුළුවන් මේ රූප, ශබ්ද, ගන්ධ, රසයන් වලින් බේරලා ඉන්න බුදුහන්වන්න පුළුවන් වුණා නෑ. ඒක දමණයකට පත් වෙන්න බැරි වුණා අපිට. මම ඉඳලා මම ලෝකයක් දකින්න. ඒක වෙන විදියට තමයි බුදුවරයා එනතුරු මිනිස්සු ඒක දමණය කරන්න ගියා. ආලාර කාලම් උද්දකරාම පුතලා අරමුණු වලට එන්න නොදී අරමුණු එක දැනකට යටපත් කරගෙන සිටින්න. හැබැයි ඒගොල්ලන්ට නිවන් දකින්න හම්බුනේ తాවකාලිකව. ඒගොල්ලෝ යහපත් තැන්වල ඉපදුනා. අදටත් ඒගොල්ලෝ සංසාරේ. බුදුවරයෙක් විතරයි මේක කියලා දෙන්නේ. මේ කතන්දරයට අහුවෙන්න එපා. මෙන්න මේ කියන රූප දැකලා ඒ තියෙන ඕලාරික தත්ත්වේ, ඒකේ තියෙන සංකත தත්ත්වේ, ඒකේ තියෙන පටිච්ච සමුප්පන්න බව, ඒකේ තියෙන කය ධම්ම බව, වැය වෙලා යන. ඇයි මේව වැය වෙලා යනවා කියන්නේ? ඇයි වැය වෙන්නේ? ඇයි මේ සංකතේ මේ මොහොතේම වැය වෙන්නේ? ඒවා මේ මුළු ලෝකයේම දැන් අද සාකච්ඡාට බඳින් කරේ පළවෙනි වචනේ මොකක්ද? මනෝ පුබ්බංග දාමාතම්. මේ මනසෙන් සකස් කරගන්නා ලෝකය අර නුඹගේ ආශ්‍රව ධර්මයන් වලට සාපේක්ෂව පැන වුණු ලෝකය ඒ මොහොතේම සංකතයක් හැටියට හටගෙන ඒ මොහොතේම. එහෙනම් එසේ සකස් වෙන ලෝකය මිත්‍ය කොට ගන්න පුළුවන්ද කාටද? ඒ ගන්න බැරි. මනසේ අර තරම් වේගයකින් සකස් වුණු ලෝකය, රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය ඒ මොහොතේම. එහෙනම් එහෙම එසේ හටගෙන එසේ නිරුද්ධ වන රූපය නිත්‍යද අනිත්‍යද? අන්න බුදුහාමුදුරුවෝ අනිත්‍ය ලෝකෙට හෙළි කරා. ඊයරෙන්න මේ බාහිර තියෙන ඒවා කුඩු වෙලා දිය වෙලා මේ වැක්කිරිලා යනවා කියලාදී අනිත්‍ය. එහෙම කරන්න බුදුරෙක් එන්න ඕනද? මට කියන්නකෝ, බුදුවරයෙක් පහළ වෙන්න ඕනද? මේ බාහිර තියෙන මේ වීදුරුව, කෝපේ, මම මේවා මම කාලෙකදී විනාශෙලා මේ සියල්ල මම දමා හැර යන්න ඕන කියලා කියන බුදුරෙක් ඉන්න ඕනද? හැබැයි නුඹට මේක තේරෙන්න ගත්තම නුඹට තේරෙනවා මේ සියල්ලම මේ මොහොතේම මගේ වසඟේ පවත්වන්න බැරුව මගේ මේ කියනව මේ මගේ කයේ තියෙන යම් කිසි ඉන්ද්‍රයක් මුල් කොටගෙන මනසකාරය සිත මනස විසින්ම සකස් කර දුන්නු ලෝකයක් මිස මේක මම අදකපු දැන් මෙතන තාම මේ ඇයට තාම තේරෙන්නේ නැති අලුත් ඇයට හරට පේනවා. දැන් මාදුටු ලෝකයක් නොවන බව අපිට තේරෙන්නේ කොහොමද? ඇයි සර මෙතන ඉන්න පැරණි පිරිසට? ඇයි ස්වාමිනියම මාදුටු ලෝකයක් නොවන බව ඇටුනේ කොතනදීද? ඒ සවිඥානික කය. හරියටම. ඇයි මේ සවිඥානික කය කියන එක මම පොඩි විග්‍රහයක් කරන්නම්.
මේ මෙහෙමයි මම දැන් ඔයාගෙන් අහනවා ඔයාගේ අම්මයි තාත්තයි යම් කිසි සහසම්බන්ධතාවයක් නිසා අම්මාගේ බඩේ කලලයක් හටගත්තනේ ඔයාගේ නම මොකද්ද මට මතක නෑ නියුමිනි නොමිනි 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 දැන් එතකොට අම්මාගේ බඩේ ඒ කලලයක් හටගත්තා නම් ඒ කලලේ ලුමිනිද දැන් කලලේ ලුමිනිද ඒක කලලයක් ඒ කලලේට කොහෙන්දෝ බුදු දහම තුල කියනවා දැන් හොඳට මේක අහගන්න කවුද චාලිනේ දැන් චල් මේ සම්මුති ලෝකයේ ගැණියක් සහ පිරිමි සම්මුති ලෝකයේ බල්ලෙක් සහ බැල්ලියක් සම්මුති ලෝකයේ නයෙක් සහ නයාගේ පුරුෂත්වය සම්මුති ලෝකයේ කූඹියෙක් සහ කූඹි මේ මේ දෙදෙනෙකුගේ යම්කිසි එකතු වීමක් නිසා ගර්භාෂය කියලා එකක් තියෙනවා ඒවා ස්වභාව ධර්මෙන් මේ මිනිස්සුවේ ගර්භාෂයේ පිටියේ යම්කිසි මොකද කියන්නේ මේ මේ කලලයක් හටගත්තා. ඒ කලලේ හටගන්න වෙලාවේ ලුමිනී හිටියද? නෑ. දැන් මේ කලලේට බාහිරින් යම්කිසි ශක්ති විශේෂයක් පැමිණියා. ඒකට කිව්වා විඥානයක් බැසගත්තා කියලා. විඥානේ බැසගත්තු දර්ශනවල සම්මුතිය කිව්වා බබෙක් හිටියා. අපි වචනෙම කිමු. ඒතර ඒ හිටියේ චලනින්ද? ඒ විඥානේ ආවේ ඔයද? ඊට මාස 3ක් 4ක් තුසේ ඒ කුසේ වර්ධනයක් වුණා. මේ වර්ධනේ වෙන්න බෑ අර විඥාන ශක්තිය තියෙනවනේ වර්ධනේ වෙන්නේ. බුදුහන්තුරු කියන්නේ මානිදන් සූත්‍රය කියන්නේ. ඒ ඒ කලලේ වැඩෙන්නේ නැහැ කවදාකවත් විඥානය නැතුව. විඥානේ ආපු තැන ඉඳලා බම්බබෙක් ඉන්නවා කියලා කිව්වා. හැබැයි බැරි රත් විඥානේ මොන හෝ හේතුව නිසා එළියට ගියොත් ඉතින් යාර බබා නෑ දැන් එන්නේ මස් කුලියක් එළියට ගන්න දැන් එතකොට ඒ ඒ ඒ කලලේ හිටියේ ඔය යන්නේ නේද හරි දැන් මේ විඥානයත් ඉන්නවා ඉඳලා මාස 8කින් පස්සේ දැන් එළියට ආවා එයා යන්නේ නේද ලුමිනිදාවේ ලුමිනි කරේ කවුද කොහෙන්ද මන්ද නස්සතකාර කියපු පොතකින් නුමක් බලාගෙන නමුත් මෙතෙ එතෙන් පටන් සම්මුතියේ අර මස්ගොඩ මිනිදැන් ඒ මස්ගොඩේ තියෙනවා ස්වභාව ධර්මයෙන් පිහිටපු ඉන්ද්‍රිය ඇස් කන් පෙර පිනට සමහර වුන් ඉන්නවා ඉපදෙනකොටම ඇස් නැහැ සමහර වුන් ඉපදෙනව කන් නැහැ නහය පැත්ත නහය කැලයි දිවල් නැහැ ඒවා පෙර ඒක පුළුවන් ද කාටවත් නවත්තන්න මේ දැන් අම්මයි තාත්තයි කුරුලා නෑ නෑ මට පර්ෆෙක්ට් අංග සම්පූර්ණ කෙනෙක් ඉන්න ඕන කියන්නේ ඒක කර්මානුරූපෝ දැන් එළියට ආවා එළියට ආවේ 2 මිනිත් නොවේ 2 මිනිත් කරා නම්බරයක් දාලා 2 මිනිත් කරා නමක් දාලා කවුද මන්ද ලියලා දීපු නමක් දැම්ම දැන් එතෙන් පටන් දැන් දැන් එතෙන් දැන් සම්මුති ලෝකේ එක්කෙනෙක් ඉන්නවා වරුණ චලෙනි දැන් චලෙනි ඉන්නවා චලෙනිගේ අම්මයි තාත්තගේ කීමක් කියලා නේද දැන් මේ එළියට ආව චලෙනි නෙමෙයි දැන් මේ දැන් අපි බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ විඥානේ බැසගත්තු තැන ඉඳලා ඒ කයට කිව්වා මොකද කිව්වේ මේකට කොහොමද සවිඥානක කය දැන් මේ කයේ විඥානය බැහැර වුණු වෙලාවට ඒක අවිඥානක ඒක තනිකර දරකෝටු දරම් දැන් අපි කිව්වෝ මේ පොතක් වගේනේ විඥානේ නැතුණාට පස්සේ විඥානය ඒ විඥානේ කිව්වේ චක්කු විඥානේ සෝත විඥානේ ගාන විඥානේ නෝවේ හන්දර මතක තියාගන්න. එතන තියෙන විඥාන ශක්තියක් බඩට ආවේ අර කලලේට ආවේ විඥාන ශක්තියක්. කොහේ ඉඳලා ආවද කියලා දන්නේ මෙයා කොහේ ඉඳලා ආවද කියලා උද්දා. දිවි ලෝකෙන් ආවද පෙරිත ලෝකෙන් ආවද තිරිසන් ලෝකෙන් ආවද කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. ඒ ආවේ විඥාන ශක්තියක්. ඇවිල්ලා
කලලේ තුල වැඩුණා දැන් එළියට ආවා මනුස්ස නිකායක තිරිසන් නිකායක නෙමෙයි බැල්ලියක් නෙමෙයි දැන් එළියේ ඉන්නේ අපේ එකට නම් දැම්ම බැල්ලි නයා පොළඟ කොටියා ඒවා අපි දාගත්තා එකම සිද්ධාන්තයක් සිද්ධ වුණා ලෝක ධර්මතාවයක් යම් සත්‍යයේ කුසකට බැසගත්ත විඥානයක් එළියට ආවා එළියට ආම නම දැම්ම මේද දැන් සවිඥානක කයක් නෙමෙයිද දැන් මේ තියෙන්නේ මේ එළියට ආපු පැටියට පැටියා එළියට ආපු වෙලාවෙ ඉඳලා ඉස්සෙල්ලම කිරි දුන්නා පළවෙනිම දැන් ඉස්සෙල්ලම එළිය දෙනකොට එළියට ගත්ත නෑ හුස්ම ගන්න නැතුව නිතිමියා එළියට ඇවිල්ලා හුස්ම අරගත්තු වෙලාවෙ ඉඳලා පළවෙනිම අපි කිව්ව මාසෙ හැටියට කිරි දෙන්න පටන් කිරි පළවෙනිම යාගේ මනාපමනාපේ දුන්න නේද කිරි වලින් දෙවනි දවසේ ඉඳලා මෑත් මේක දුන්නොත් මරලා තෝණ දිලන්නද ආර්සවි දැන් අම්මා කියලා දන්නෙත් නෑ කිරි කියලා දන්නෙත් නෑ නෙමනවා දැන් පළවෙනිම ඇසුර හම්බුණාද නැද්ද නෙමනවා ඉතින් පටන් නුඹ අවුරුදු 20ක් හරි 25ක් හරි යනකම් මේ මේ ආශ්‍රව මල්ලට එකතු කරා නේද මනාපමනාපේ පළවෙනිම මනාපේ කිරි වලින් පටන් ගත්තු පළවෙනි දවසේ ඉඳලා මනාපේ එකතු කරානේ ඒතොර දැන් මේ ඒ මනාප බව අර ඉන්ද්‍රියන් අධ්‍යක්ීම් ගත්තේ දැන් උගලන්ට තේරෙනවද තිලිනි නෙමෙයි මේ මේ මේක මනාපමනාප හම්බුනේ කොහෙද දැන් මේ මනාපමනාප බව අත්විඳින්නේ කවුද අර සවිඥානක කය පරිදි මේ දැන් මේ ලෝක අධ්‍යක්ීම ලබන්නේ සම්මුතියේ නමදාගත් එක වෙනම කතාවක් දැන් අපෝ මෙයා එළියට කොටිය කියලා දැම්මම ඒ දැන් මෙතෙන් දැන් කොටියනේ මෙයා නෑ නෑගේ දැම්ම කිමුකෝ දැන් නෑ යා දැන් ඒව සම්මුතිය කතාව පරමාර්ථ ධර්මයේ තුල සවිඥානක කය සවිඥානක කය දැන් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ලැබනවා අරමුණු ගන්නවා ඒ සවිඥානක කය ස්වභාවයක් මේ කය සවිඥානකව පවතින තාක්කල් ඇස අරමුණු ගන්න. ඒතර මම ධර්මණු වරන් තියෙන්නේ. අරමුණු ගන්න වෙලාවේ මම අරමුණු ගත්තා කියලා රැවටුණා. ඒ රැවටුනේ පටිච්ච සමුප්පාදේ අපි කියනා වූ ෆන්ඩමෙන්ටල් එක එහෙම නැත්නම් ප්‍රබස්ථානේ මේ මර්මස්ථානේ මේ ලෝකේ සමුදේ වෙච්ච විදිය අපි දැක්කේ නැති නිසා. නේද සර? මේක තුල අපේ අද Zoom එකේ ඉන්න කට්ටියට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මෙතෙන්ට මෙතෙන් තල්ලු කරගෙන අප මෙතෙන්ට අප එකේ කුමුදු රද්දාස් අලුතින් ආපු කෙනෙක් ඕන කෙනෙක් ප්‍රශ්නයක් ප්‍රොම කරන ඕගලන්ට පැහැදිලි කුමාර් මේ සල්පස් පැහැදිලි රද්දාස් පැහැදිලි නේද මේ රවටි මේ ස්වභාවය ආරම්භ වුණ තැන සරලවර සාරාංශයක් හැටියට තේරෙන විදිහට මගේ මනස අතීතයට හැම වෙලාවෙම බරක් දැරීම නිසා මම වර්තමානයේ හැම වෙලාවෙම අවදි නොවී සිටින බවක් තමයි වැටහුන්නේ එතකොට මොකද මම කතා කරන්නේ ප්‍රශ්නේ පැහැදිලිමත් එහෙනවද ඔව් නෑ මට ඔයගේ ප්‍රශ්නේ මට දැන් ඇහුණා කියපු දේ නමුත් ඒ ප්‍රශ්නේ මට පැහැදිලිමත් අය කියන්නේ ඒ කියන්නේ මගේ දැන් මනස හැම වෙලාවෙම අතීතයේ තියෙන්නේ බරක් අරගෙන ඉන්නේ අතීතේ වර්තමානයේට ගෙනල්ලානේ තියෙන්නේ ඒ කියන්නේ අතීත සිදුවීම් එක්කනේ මම පරිහරණය කරන්නේ හැම වචනයක්ම හැම දෙයක්ම මම දකින්නේ ඊත ආශ්‍රව කියලා. එතකොට ඒක ඉන්න නිඳා මම හැම වෙලාවෙම නිදාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම වර්තමානිය දකින්නේ නැහැ. අතීතයේ තමයි ඉන්නේ හැම වෙලාවෙම. අතීත දේවල් එක්ක. එතකොට ඔක්කොම ඉන්නේ අතීතයත් එක්ක තමයි. සීලම සත්‍ය ජීවත් වෙන්නේ අතීත ආශ්‍රවත් එක්ක. ආශ්‍රවත්. එතකොට මොකද මම කතා කරන්නේ අතීතයේ හැම පසුබීමක්ම එතකොට අත්දැකීම්. ඔක්කොම ඒ ටිකක් තින්දනේ එතකොට අර නිරන්තරයෙන්ම අර ආධිපත්‍ය aran තියෙන්නේ මේ අතීත අතීතය තමයි වර්තමානයේ හැම වෙලාවෙම නිදි කරවල දැන් අපි අර සත්‍ය අවබෝධ නිදි කරවල කියන්නේ ගේ තේරුම මොකද
එකනේ අතීතය අපි දන්නේ නැහැනේ මේ ඇත්තයි මේ අතීතය තුරයි මේ සැරිසරන්නේ කියලා මේ හැම දෙයක්ම ඇත්තක් කරනව නේද උකුල් මහත්මයා මට දැනෙන්නේ අන්න එතන හරියටමයි මේ ලෝකේ නැති දෙයක් ඇත්තක් බවට පරිවර්තනය කරනවා මගේ අතීත තැම්පත් කරලා තිබුණු ආස්තෝ මේ අම්මා ගැන කතා කරන්නේ ලන්ඩන් ඉඳලා එයා කියන්නේ එයාව හැම වෙලාවෙම බුදි කරනවා කියලා අතීත ආස්තවේ ගැන ඇත්ත බුදි කරන නෙමෙයි එයාව අවදි ඒ කියන්නේ පැත්ත වෙනවා එයාව වර්තමානයේ දෙයක් ඇති කරනවා අර ආශ්‍රවය ආශ්‍රවය මාව රවට්ටන්න ප්‍රධානම හේතුව ආශ්‍රවය කියලා නේද බුදුහාමුදුරුවෝ පහදලා දෙන්නේ මේ මොකද සූත්‍රය අපි කතා කරපු සම්මා දිට්ඨි සූත්‍රයේදී කියනවා යමෙක් ආශ්‍රව දනීද ආශ්‍රව සම්බස සූත්‍රය කියන්නේ ආශ්‍රව දමනය කරන විදිය තොර මේ ආස්ව සමුදේ වෙන විදිය බුදුහාමුදුර විග්‍රහ කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ යමෙක් අවිද්‍යාවට හේතුව බුදුහාමුදුර මුල දැනගන්න අපි අවිද්‍යාගත වෙන්න හේතුව අතීත ආස්වේ ඒ ආස්වේ කියන්නේ මට මේ පොත කරේ මට කෝපේ කරේ ඉරිතේ කරේ ඉතින් අතීත ආස්වේ සෑම මොහොතකදීම වර්තමානයේ මාව රවටනවා ඒක හොඳ ප්‍රශ්නයක් උමුදු කියන්නේ ඒ රවට්ටන්නේ අර තාස්සේ ඒතර ඒ වෙලාවට රවට්ටන්න හදන වෙලාවේදී අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මනස්කාරය වන එළඹ සිට සිය. එයි මේකේ කෝපිත නෙමේ තේත් නෙමේ සැලනිත් නෙමේ මේ කවුක්කත් නෙමේ මේ මගේ අතීත ආශ්‍රවයක් මට දැන් දෙයක් බවට පරිවර්තනය කරනවා. ඒ දෙයක් බවට පරිවර්තනය කරාම මම වර්තමානයේ ඒ දෙය හසුරනවා. මට මගේ වයිෆ් පේනකොට මට ගියේ නාම රූපයක් යන්නේ නැන්නේ කියලා. එහෙම නෙමේ. එයා හසුරනවා. හසුරවන වුණාට දැන් වෙනදා මම ඒ වයිෆ් හෝ හස්බන්ඩ් හෝ බොයෆ්‍රෙන්ඩ් හෝ ඒවත් සමග තිබුණු අර ඇලෙන ගතිය ගැටෙන ගතිය ඒක තමයි අපේ ආරම්භක. එහෙනම් ඒ ආරම්භයේ දකින්න බෑ කවදාකවත් මුදු ඔයාට මේක සම්මුතිය වෙන විදිය නැදක හට ගන්න විදිය මේක සංස්කරණය වෙන විදිය සංකතයේ ස්වභාවය. එතකොට සංකතයේ ස්වභාවය බේනකොට පේන්නේ සියල්ල නිත්‍ය ඒ නිත්‍යනවන්නේ මානසිකාරයාගේ ලෝකයක් තුල පොන්න ගොන්න ගොඩ නැගුණු ප්‍රඥප්ති ලෝකයක් ප්‍රඥප්තියක් ප්‍රඥප්තිය ගොඩ නැගුණේ කොහෙද දැන් කියන්න පුළුවන් වෙන නංගලක් ඒ ප්‍රඥප්ති ගොඩ නැගුණේ ඔයා තුලද කොහෙද අවිඥානික කයතේ අවිඥානික කයේ තිබුණා සිතක් අවිඥානික කයේ ඉන්ද්‍රිය වගේක් තිබුණා ඒවා ධර්මතාවයක් කොටියාට ඕන විදියට කය නයාට නයාගේ සවිඥානිකකය කූණාට කූණාගේ සවිඥානිකකය කූඹුවාට කූඹුවාගේ සවිඥානිකකය අලියාට අලියාගේ සවිඥානිකකය ඒතර ඒ සත්වයා ඒ විදියට ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් වගේ ලැබෙනවා මනුස්සයත් ඒ විදියමයි මනුස්සයාට විතරක් මනස උසස් වුණා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් ලැබෙන වෙලාවේ ඒ සංකතයක ස්වභාවය පටිච්ච සමුප්පාද ධර්මය තුලින් අවබෝධ කරගෙන මේ සියල්ලේ ඇති අනිත්‍ය භාවය වටහාගෙන සෑම මොහොතකදීම මන නුවණින් මේ ලෝකය පරිහරණය කරලා මරණසන්න මොහොතේදී මේ සියල්ල කෙලෙස් වලින් බැහැර වෙලා රහත් වෙලා මේ ඇදේ. ඒක ඒ වාසනාව හිමුනේ මිනිස්යාට සමනයි. ඒ මිනිස්යාට ඒ වාසනාව හිමුනේ බුදුවරේ ඉපදුණු කාලෙකදී මේ මිනිස් ජීවිතය ලැබීම නිසා මේක තමයි බුදුවරයා ලෝකට හෙළි කරේ මේ මනෝ පුබ්බංග මා ධම්මා මනෝසිට මනෝමයගල මං ඊතුරු කොටස් කියන්නේ නැතුව ඉන්නේ ඒ මනසින් සිදුවෙන ක්‍රියාවලිය තුල චේතනාමය කර්ම සකස් වුණොත් පිටිපස්සේ කරත්තරෝදේ ගුණාගේ පිටිපස්සේ එන කරත්තරෝදේ වගේ පව් අප පිටිපස්සෙන් ගමන් කරනවා පින් පුණ්‍ය කර්ම ගමන් කරනවා හේවනෙල්ල වගේ අපි සසරේ යනවා මිස සසරේ නැවතීම නැත කියන එක තමයි කියන්නේ. එහෙනම් සසරේ නවතින්න නම් කුමුදු අපි ගල යුත්තේ මොකද්ද? මේ සංස්කරණයේ හැටියට දැක ඒ සංස්කරණය අபிසංස්කරණයකින් තොරව මේක පරිහරණය කර. හොඳට කාලම් බිලා හොඳට සන්තෝෂයෙන් තමන්ගේ පෞල් ජීවිත ගත කරගෙන ඒකට කිසිදු බුදුහාමුදුරු බුද්ධ දේශනාවේ කිසිදු ගැටලුවක් නැහැ. මේක සම්පූර්ණම දුක මත පීඩපු ධමයක් කියලා සමාජගත කරලා තියෙන්නේ මේක දැක්කනේ කියයි. නුඹට හම්බ වෙලා තියෙන මේ කයවල් මේ ඔක්කොම
පෙර කරන ලද කුසල කර්ම. මේ අම්මා තාත්තා කරපු දෙයක් නෙමෙයි. අම්මා තාත්තා වර්තමානයේ නුඹලාට අවශ්‍ය කරන සැප සම්පත් දෙනවා. ඒකත් පෙර කුසල. එකම ගෙදර ඉන්නවා සමහර අය නංගිට සලකනවා, අයියට නං අක්කට සලකන්නේ. ඇයි? ඒ අම්මට තාත්තට එහෙම හිතක් හම්බෙන්නේ දෙන්නේ. එයාගේ පෙර නකුසලයක්. ඒගොල්ලෝ පිනෙන් පහළ වුණු මේ කය, පිනෙන් පහළ වුණු මේ කය විපාක කයක්. අතීත කර්ම, කර්ම විපාකයක ප්‍රතිඵලයක් මේ කැලණි කියන්නේ. අතීත කර්ම විපාකක ප්‍රතිඵලයක් මේ කුමුදු කියන්නේ. දැන් මේ කය, සවිඥානික කය මේ අත්දැකීම් වගේක් ලැබෙනවා. ඒ අදාළ සත්වනිකයි නයා නයාගේ අත්දැකීම් ලැබෙනවා. කොටියා කොටියාගේ අත්දැකීම් ලැබෙනවා. කූඹුව කූඹුවගේ. ඒගොල්ලෝ තිරිසන් ලෝකෙ නිසා අපි ඒගොල්ලෝ අයින් කරලා මනස උසස් මිනිස්සයා ගැන විතර මේ මොහොතේ කතා කරන්නේ. මිනිස්සයාට පුළුවන් යමිනිය අම්මා මේ සත්‍ය මේ විදිහට දුටුවොත් මේ සංසාර චක්‍රේ ගලවෙන්න නතර කරගන්න මේ. මේ චක්‍රේ නවත්ත ගන්න. මේ චක්‍රේ නවත්ත ගන්න බැහැ නුඹට. මේ ලෝක සමුදේ වෙන මේ චක්‍රේ කරකින විදිය දක්වාගන්න ඉතින්. කරකුනේ තණ්හාව නිසා. තණ්හාව කොහෙද තිබුණේ? තණ්හාව කොහෙද තිබුණේ? අර අම්මාගේ කිරි බීපු තැන සිට නුඹගේ දිවට අහපු රසයේ පටන් ගත්තු ඒ තණ්හාව අද අවුරුදු 25 35 45 65 70 ඔක්කොම කට්ටිය ගොනු ගහගෙන තියෙන. දැන් ඒකට අදාළ පරිසරය සැකසෙන සෑම මොහොතකදීම අර ආශ්‍රවය තුලින් ඒ තණ්හාව අරගෙන මට ඒක ඕන, මට ඒක එයා නැතුව නම් මට ජීවත් වෙන්න වැඩක් නැහැ කියන තර්කයකට එනවා. ඇවිල්ලා ඒවා තුල ඇලෙනවා, ගැටෙනවා, තව තවත් රැස් කරනවා මොනවාද? සංස්කාර, අபிසංස්කාර රැස් කරනවා. ඒතර මේ සංස්කාර කියන එක අපි හොයාගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්. ඒතොර මිනිස්සු පංචස්කන්ධයක් ගැන කතා කරනවා. මේ පංචස්කන්ධයේ සංස්කාරයි. ඒතොර දැන් මම අද දේශනාවක් ඇහුවා ලැජ්ජයි මට කියන්න. අනිත්‍යවත සංඛාරා කියලා හරි ගහලා තියෙනවානේ මේ මරණ ගෙවල් වල. තව තැනක ගහලා තියෙනවා වය ධම්මා සංඛාර. ඔන්න බලන්න අපි මේ සාකච්ඡාවේ කොතරම් ඒ උතුම් බුද්ධ වචන ගල්ප ගන්න පුළුවන්ද කියලා. අනිත්‍යවත සංඛාරා කිව්වේ නিত্য නෑ මේ සංස්කාර. ඒක තමයි ඒ කිව්වේ. දැන් උඹලාට තේරෙනවා මේ සංස්කාර කිව්වේ දැන් මරණ ගෙදරදී සංඛාර කියන්නේ මොකද්ද? මේ කය සංඛාරය. මේ ඇඟ ඒ ඇඟ නිත්‍ය නැති නිසා මරි මිනිහා මැරිලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙන්නේ මොකද්ද? මේ මොහොතක් මොහොතක් පාසා සවිඥානික කයක් තුල සමුදේ වන සංස්කාර වැය වෙලා යනවා. වය ධම්මා සංඛාරා. ඒ බෝඩ් එක ගහන්න වෙලස් තුන මැරිච්ච එකක් ගාව. වය ධම්මා සංඛාරා කියන්නේ මේ මොහොතේ වැය වෙලා යන එක. මේ මොහොතේ නුඹගේ රූප, ශබ්ද, ගන්ධ, රස වැය වෙනවා. වය ධම්මා සංඛාරා. ඊට පස්සේ අවතනක ගුවා ඊළඟ එක තමයි අනිත්‍යවත සංඛාර. එයි මේ අනිත්‍යවත සංඛාරක නিত্য නෑ මනස විසින් සකස් කරලා දෙන සංස්කාර නিত্য නෑ අනිත්‍යවත සංඛාර. උපාද හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ මොහොතේ මේ දැන් මේ සංඛාර නිරුද්ධ වෙනවා. මේ ශබ්ද ඇහෙනකොට සංඛාර හටගන්නවා. උපදිත්ව නිරුද්ධන්ති. මේ උපදී හටගෙන නිරුද්ධ වෙන සංස්කාරයන් පිළිබඳ යම ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත් වෙනුනේ ඒතන් රූප සම්මෝස ගොමේ නිවනට යනවා කියලා. ඒතර මේක මනගෙදර බෝඩ් එකක් ගහලා දෙනවනේ. කොප්ප මන දැන් ඒ අද දේශකයන් වහන්සේ නමක් කියනවා මේ සංඛාර නැති වෙලා යනවා. මේ සංස්කාර නැති වෙන එක ගැන ඔබ අවබෝධයෙන් ඉන්න ඕනලු. ඒ කියන්නේ ඔබ දැනගෙන ඉන්න ඕනලු මේ ඔබේ කය යම් දවසක කුඩු වෙලා දිය වෙලා මිය දෙනවා කියලා. ඒක කියන බුදුවරයෙක් එන්න ඕනද? බුදුවරයෙක් පහළ වෙන්න ඕනද? ඉපදිච්ච නුඹ යම් දවසක මිය දෙනවා කියලා කියනවා. උඹලා තේරෙන්නේ නැද්ද මේ කොච්චර රැවටීමකටද ඉන්නේ කියලා? බුදුවරයා කිව්වේ මේ උඹට පේන්නේ නැති සිද්ධාන්තයක් උඹට ලෝකයෙන් හට ගන්නවා. මේක සංස්කරණයක්. මේක සංකතයක්. මේ සංකතේ හැම මොහොතකදීම හටගෙන නිරුද්ධ වෙනවා. උත්පාද වය කියන ධර්ම නියයට යටත් වෙනවා. නුඹලා ඒක ප්‍රඥාවෙන් දැක්කොත් නුඹට මේ ලෝකය පිළිබඳ මහා
කලකිරීමක් ලක් වෙනවා. අනේ දෙයනේ මගේ වසඟේ පවත්වන්න බැරි, මගේ හැවත් අනවත් රූපවත් මගේ වසඟේ පවත්වන්න බැයි නම් මම කොහොනාද මේවා නිත්‍ය කොට ගන්න? එහෙනම් මෙතෙක් කාලයක් අනිත්‍ය උදේ මා නිත්‍ය කොට ගත්තා. නිත්‍ය කොට ගත්තු නිසා මම දුකකටපත් වුණා. මොන දුකද මේ? සංසාර දුකකට මං මේ තව ටික දවසකින් අපි මියදෙනවා. දැන් මෙයා මේ කල්චලෙන් තාම දුකෙන් ඉන්නේ. එයාගේ නම් මල්ලි මියදුණක්. ඒක මේක ධර්මතාවය. එයා කරපු පෙර අකුසල කර්මයක් මත එයාට ඒක අයිති වුණා. සම්මුතිය අපි ආච්චික බැඳිලා හිටියා. එයා තමයි මගේ පවුලේ හිටපු එකම එක එක්කෙනා. එයා තමයි මුළු පරම්පරාවටම උදව් කරපු කෙනා. ඒක සම්මුතිය. නමුත් පරමාර්ථ ලෝකයේ තුල සවිඥානික කයක් කොයි හේදෝ සීලා මගේ ඔයාගේ අම්මගේ බඩට ඇතුල් වුණා. කොයි ඉඳලා ආපු කෙනෙක්ද කියලා දන්නේ නැහැ. ඒ සම්මුති ලෝකයේ එළියට ආම යට නම දැම්ම මොකද නම? චමින්දගේ. එතෙන් පටන් එයා චමින්දුණා. ඒ චමින්ද සම්මුතියේ දක්ෂයෙක් හැටියට වැඩ කරා. එයාගේ පෙර බියා කොයි ඉඳලා ආපු කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. එයා කරපු දක්ෂකම් මත එයාගේ දක්ෂකම් පෙන්වුවා. ඒ වගේම එයාට එයා කරපු අකුසල කර්ම පිටිපස්සෙන් ආවා. කරතරෝදේ එනවා වගේ එයාට එයාගේ කාලේ ඉමා කරා. මේවා ගියා. ඒක සවිඥානික කයක් හටගත්ත. සවිඥානික කය බැහැර වුණා. ඒ බැහැරුණේ ගමින්දද? මේක සම මේක මා විලුව. ඒක නිසා කොහොමද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා නේද? එහෙමයි පුල් මහත්මයා. ඉතින් මට දැන් දැනුනේ මේ සියලුම ඒ ආශ්‍රවම, ඒ කියන්නේ අතීතේම තමයි අපිට උපකාරී වෙන්නේ මේ මොහොත මේ අවදි වෙන්න කියන එක තමයි මම අවබෝධ කරගත්තේ. අවදි වෙන වෙලාවේ අතීත ආශ්‍රවයෙන් අවදි කරනකොට නුඹව මනාප මනාපයට තල්ලු කරනකොට නුඹට අවශ්‍යයි තිය. ඔව්. කල්ලාණ මිත්‍රයා එතකොට තමයි මුණ ගැහෙන්නේ නේද? කල්ලාණ මිත්‍රයාගේ යුතුකම තියෙන්නේ මේක මතු කළ දෙන එකනේ කොමුදු. ඔයා ඒ මතු කළ දෙන සත්‍ය අවබෝධය තුළ ජීවත් වෙන එක, ඔයා යන ගමන වේගවත් කරන එක කල්ලාණ මිත්‍රටයි ටිකක් නොවේ. මගේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා අපිට මඟ කියලා දුන්නා. මඟ වඩන එක අපේ වැඩක්. ඉස්ලාම් මිත්‍රයද කරන්න බෑ මේ මඩපන් මේ මඩපන්. එයි ප්‍රබල ලෙස බලපානවා එයාගේ කර්මය. එයාට සමහරවිට මේවා අලසයි, නිදිමතයි. ඇයි බුදුහාමුදුර කියනවා මේ නිවන් මඟ ආවරණය කරන ක්‍රියාදාමයන් පහ. මොනවද? එකක් තමයි කාමච්ඡන්දය. මොකද කාමච්ඡන්ද මේ ඉන්ද්‍රියන් පහට පිනවන්නම තමයි ලැස්තිය. ඒක වහනවා. මේ වගේ පරමාර්ථ ධර්මයක් වහනවා. එහෙම නැත්නම් ද්වේෂ ව්‍යාපාදයකට කියන්නේ. හරිම ද්වේෂසගත. මේවා හරියන්නේ. ඒක වහනවා නිවන. ඊට පස්සේ උද්දච්චය. ආනේ මේක වෙත්තන ගියේ මොන කවුරක් කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. මගේ දැන් එයාට කියනවා මම දන්න ඔක්කොම. මට කියලා දෙන්න දෙයක් නැහැ. මගේ මං සරණ ගිය දැන් එයා බුදුන් සරණ නෙමෙයි ගිහලා තින්නේ. එයා සරණ ගිහලා තින්නේ කවුරු හරි. හැමදෙරම මං සරණ කරගෙන ඉන්න උද්දච්චේ. උද්දච්ච කුකුටේ. ඊට පස්සේ ඉතිගිච්ඡා. මේ අකා කියන එක හරි දන්නෙත් නැහැ. දැන් එහෙමයි. දුනවිට. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කියන කවුරු මොනවා කිව්වත් එක සැරේ පිළිගන්න එපා. මේ කියනවා පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයට මේක ගැළපෙනවාද? ඒ වගේම මේ කියපු මේ කරපු මේ කෙටි සාකච්ඡාව තුළ මගේ රාගය, ද්වේෂය, මගේ රාගය කියන්නේ ඇලීම, ගැටීමට මාව ලක්ුණා නම් ඒ රාගයෙන් ද්වේෂයෙන් මාව මුදවා ගැනීමට මාව ඩිසිප්ලින් එකකට යම්කිසි මාව යොමු කිරීමක් මේ දේශනාව තුළ කළ හැකිද? අන්න කියන පිළිගන්න කියන පැහැදිලිද? ඒක නිසා උපුල් කියන පුද්ගලයා කරේ වචනේ පොඩ්ඩක්වත් හිතන්න එපා. හිතන්න මගේ තථාගතයන් වහන්සේගේ දේශනාව අපිට ත්‍රිපිටක ධර්මයේ තුලින් යමෙක් මතු කළ දෙනවා නම් මේ කතා කරන සෑම ක්‍රියාදාමයක්ම දැන් අපි අද උන්නා බ්‍රාහ්මණ සූත්‍රය පොඩ්ඩක් ගත්තා, ධම්මපදයේ වචන කීපයක් ගත්තා. ඊළඟ දවසේ මම උඹලන්ට පහදලා දෙන්නම් මොහොතක් මොහොතක් පාසා මේ පටිච්ච සමුප්පන්නව ලෝකය වෙන වෙන ආකාරය. දැන් මම හිතන්නේ අපිට කාලේ පැය දෙකක් විතර ගත වුණා නේද? ඒක නිසා
සිතුවිලි සිතුවිලි සිතුවිල්ල බැහැර කරන්න බෑනි. සිතුවිලි එන එක නවත්තන්න පුළුවන්ද? සිතුවිලි එන එක නවත්තන්න පුළුවන්ද? පුළුවන්ද සිතුවිලි එන එක නවත්තන්න? බෑ. සිතුවිල්ලේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීම විතරයි බුදුහාමුදුරුවෝ. ඒක කරන්න පුළුවන් වෙන්නේ මම මටනේ මෙච්චර කාලයක් සිතුවිලි ආවේ. දැන් මේ ක්‍රියාදාමය තුලින් මතුවෙන්නේ මොකද්ද? අවිඥානික කයක් තුළ සිදුවෙන ධර්මතාවය. සංස්කරණමය ක්‍රියාදාමයක්. ඒ සංස්කරණමය ක්‍රියාදාමය තුළ මම දකින ලෝකයක් දැන් මට නැහැ. එහෙනම් මම දකින් නැති ලෝකයක් නම්, මට ඇති නැති ලෝකයක් නම්, මගේ වසංගයේ පවත්වන්න බැරි ලෝකයක් නම්, මගේ රැවටිලි ස්වභාවයෙන් මන් තැන්පත් කරලා තිබුණු අතීත ආශ්‍රවය තුළින් පැන නැගුණු මේ කැමැති මනාපමනාප බවක් නම් මේ මතු කරන්නේ. මම දැන් ඒ නැවත මට ඒ වර ඉරිදී සිටුවිලි එනකොට, රූප ශබ්ද ගන්ධ රස එනකොට, මම ඒකේ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ නැතුව ඉඳීමේ යම් කිසි උත්සාහයක් ආරම්භ කරන්න බැයිද? ඒක තමයි ආරම්භය. ඒ නිසා අරමුණ නවත්තන්න බෑ. බුදුහාමුදුරන්ට අරමුණ නවත්වන්නේ නෑ. මේ අසෝදර ඉන්න කියන දැන් මේ මෙකෙනිසම් එක දැක්කට පස්සේ එක දවසෙන් ඒවට ඇලෙන්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා ඒකට කියන ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. ඒකට බුදුහාමුදුරුවෝ කිව්වා ඉස්සෙල්ලාම ධර්ම ශ්‍රවණයෙන් නුඹගේ පළවෙනි නිවරණ ධර්ම දස සංයෝජන ධර්ම තුන කඩා ගන්න. මොනවද කිව්වේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලය. සක්කාය දිට්ඨිය කිව්වේ මම කියන හැඟීම තුළ ලෝකය පරිහරණය කිරීම. එහෙනම් මම කියන හැඟීම බලන්නේ කොහෙන්ද? මේ ක්‍රියාදාමයේ දැක්කේ නැති නිසා. එහෙනම් මේක දැක්කට පස්සේ මා හිතේ වැරදි දෘෂ්ටියක නේද? සක්කාය දෘෂ්ටිය නැති වෙනව නෙමෙයි. දෘෂ්ටියක හිතියා කියන අවබෝධය එනවා යාට. දැන් මගේ සක්කාය අදේ මම සක්කාය දිට්ඨිය තුලයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒතර දැන් මට විචිකිච්ඡා මට තිබුණා මේ ධර්ම පිළිබඳ හැකියක්. මේකද දන්නෙත් නෑ, අරමත් දන්නෙත් නෑ, භවනා කරන දැන් පැහැදිලි නෑ. බුද්ධ දේශනාවේ පටිච්චසමුපාද ධර්මානුකූලව මා දැන් මට දැන් විචිකිච්ඡාවක් නෑ. දැන් මම මගේ ධම් ගමන අර සීලවුත ගස් ගල්වල මිදලා කේසා ලෝමානක ඒ වෘත වලින් මිදිලා මම දැන් ධම් මගට පිවිසෙනවා. දැන් එයාගේ ඉලබ්බත පරාමාසයක් නෑ. වෙන සිල් වෘතයක් තුල මේ ධම හොයන්නේ නෑ එයා. එයා බුදු ධම තුල ඉන්ද්‍ර කීලයක්සේ එයා මේ පටිසමුප්පාද ධර්මයේ ත්‍රිලක්ෂණේ වටන. ඒතකොට පළවෙනි තුන කැඩුනද නැද්ද? කැඩුනා. ඊට පස්සේ යට තියෙන ඔය කියන දේ කරා. මොකද මොහොතක් මොහොතක් පාස්සා මට ලැබෙනව කාමරාග පටිග. ඒකට අවශ්‍යයි එයාට අර එළඹ සිටි තිය. මොන වෙලාවේද? මනාප උපදී අමනාප ඇසෙන් රූප දැක කනි ශබ්ද අසා. අන්න දැන් මම සූදානම් මගේ ගමන. ඒක කොච්චර කාලයක් ඇයිද දන්නේ? මාර්ගයට පැමිණීම තමයි අපි මේ වෙලාවේ කළේ. මේ වෙලාවේ කව මේ දිග්ගේ රතන්දර රහත් වෙන්නේ කවුද? මේ වෙන්නන්න එපා. ඉතලම අපි මාර්ගයට පිවිසෙමු. ඊට පස්සේ මාර්ගේ වඩන්න පටන් ගන්න. ඒක බාධා කරගන්න එපා උඹලගේ සම්මුති ජීවිතවලට. දැන් අනේ පිළිසිටුතුමා විසාකාව බද්ද වග්ගිය කුමාරවරු මේ වග්ගිය මොකද තව හොඳ සූත්‍රයක් තියෙනවානේ. ඔය දැන් අපි දේශනා කරන හොඳ සූත්‍ර වර්ගයක් තියෙනවා මේ සම්මුති ලෝකේ උංගලන්ගේ දියුණු කරගන්න, හම්බ කරන්න, ඉතුරු කරන්න, ධර්මවල රකින්න. බුදුහාඳුරු කියන්නේ මේ බද්ද වග්ගිය කුමාර මහානම් සූත්‍රයේ මේ අරකි කියන්නේ අපේ උන්වහන්සේ කියනවානේ මේ මේ ආරක්ෂක සේවින් එකකුත් කරන්න කියන උන්වහන්සේ. මේ 5S කියන සංකල්පයේ බුදුහාමුදුරු කියලා දෙන්නේ. මේ ජපන් ගේන කරන්නේ නෙමෙයි මේ. පරාභව සූත්‍රය. ඉතින් තව එකක් තියෙන්නේ සිංගාලෝවාද සූත්‍රය. මේ විදිය අතුරු ඇසුරු කරන්න පාප මිත්‍රයෝ කීව කරන්නේ. රසඳ ඉන්න. මේ විසාකාව කියන කාන්තාව මම හිතන්නේ අති සුන්දර කාන්තාවක්. ළමයි 21ක් හම්බෙලත් නේද අවුරුදු 7 දලු සුවන් වෙන්නේ. අවුරුදු 7 කියන්නේ මේ යන්තම් යායතර තේරෙන කාලෙදී යට මේ මෙකනිසම් එක අවබෝධ වුණා. ඒතර යා රටද වෙන්නේ නැද්ද? එයාට තිබුණා රට නොබැදී වේගවත් කරන්න. මේ ඒක නිසා ඒක එක එක පුද්ගලයන්ගේ අතීත ආශ්‍රව සහ ඥාමණියම්ම මේ එයා කරන ලද පාප පුණ්‍ය කර්මවලට ඒකත් බලපානවා.
එතකොට සමහර අය හිටිය ආනන්ද හැමදිරු අවසාන මොහොතේනකන් සෝවන් වෙලා විතරයි හිටියේ. පත්ුන්නේ. තමත් දිවි ලෝක වැඩි ඉන්නවා. එයා දැන් සෝතාපන්නයි. ඒක නිසා එයා එයාට බුදුහාමුදුරු කියනවා එයා කවදාකවත් සතර පායකවත් තිරිසන් යෝනියකවත් හැබැයි බව තම උපරිම එයා යන්නේ හතයි. නතේ බවං අට්ඨ මංආදීයන්ති. ඉතින් අපි එතනට යන අපි අටක් යනවා කියලා හිතමුකෝ. කැමති නම් අටක් යන්න පුළුවන්. කමක් නැහැ මේ සැරේ ඉවර කරගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය කරන මාර්ගයට එන්න දු පුළුවන්ද? අටෙන් හතෙන් ඉවර කරගන්න. පැහැදිලි දෙචාන යන්න. ඉතින් මම ඉස්සර කරනවා මේ තමුණහරි ප්‍රශ්න තියෙනවා යොමු කරන්න. එහෙනම්ස්තෝනේ. බුදුහාමුදුරු කියන සෝතාපට්ටි අංග සෝතාපට්ටි මාර්ගයට වැටෙන්න අංග හතරක් සම්පූර්ණ වෙන්නේ. අංග තුනක්. අංග තුනක් කියමු. සද්ධර්ම ශ්‍රවණය. කාගෙන්ද සද්ධර්ම ශ්‍රවණය? කල්‍යාණ මිත්‍ර සේවනේ සද්ධර්ම ශ්‍රවණේ. අන්න ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ නුඹට කුබදිනවා යෝනිසෝ මනසිකාරය. කියන්නේ ප්‍රඥාවක් තියෙනවා. දැන් මම විශ්වාස කරනවා මෙතන අපි විශේෂයෙන්ම උඹලෝ යම ග්‍රහණය කළ ගත යුතුයි කියන තැනටවත් ආවනේ. මේ 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 කම් වෙන්නේ මල් පූජ කරකේ. ඒකෙන් පිනක් රැස් වෙයි. උඹලන්ගේ සිත පිරිසිදු වෙලා උඹලන්ට විශ්වයේ ආශිර්වාදයක් හම්බ වෙයි. මෙයව යොමු කරන්න. ඒක නිසා ඒවෙන් බැහැර වෙන්න එපා. හැබැයි බෑ හොඳට මතක තියාගන්න ඒවා තුල නුඹට කවදාකවත් මාර්ගය හම්බ වෙන්නේ. අපේ අපේ ඉන්ටර්නැෂනල් ටීම් එකේ මේ කාට හරි කුමුදු කාට හරි සරත් බාලිත මට පොඩි එකක් ඇඩ් කරන්න දෙන කමක් නැද්ද? නැද කනන් කිසිපස්. දැන් අර අර ලේඩි කියවන්නේ අර ලන්ඩන් වලින් එක්කනා එයා හැම වෙලේම අතීතයේ ආශ්‍රව වලින් තමයි ජීවත් වෙන්න යන්නේ. හරි. අපි ඒක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මොකක් හරි වුණ ගමන් අතීත ආශ්‍රවයක් එනවා නේද? ඒ වුණත් නමුත් අපි දැන් හුඟක් ඉගෙන ගන්න හුඟක් ඉගෙනගෙන අර සබ්බාසර සූත්‍රයේ කියනවා වගේ එයා අතීත ආශ්‍රව වර්ධනය කරන්න එපා කියනවා. ඒ මලට ආයේ දාන්න එපා කියනවනේ. වර්තමානයේ ඥාණයෙන් එනෝ හොඳින් හිතලා බලලා අලුත් ආශ්‍රව දාන්න එපා පරණ මල්ලට. ඒක තමයි ඉතින් බෞලික කතා. ඒක තමයි කරන්න තියන්නේ. භාවිතා බෞලික කතා කරපුවම මං හිතන්නේ ඔය ප්‍රශ්නේ නැති වෙයි කියලා මං හිතනවා. හරියටම හරි. දැන් අපි දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණාට පස්සේ එයාට වැටහෙනවනේ සරත් මේ ලෝකේ පණවා ගැනීම ටික. තොරේ පණවා ගැනීම සිදු වෙන වෙලාවෙනේ එයාගේ අතීත ආශ්‍රවය තුලින් එයා වර්තමානයේ ජීවත් වෙන්නේ. ඔව්. ඒක අතීත ආශ්‍රවය තුලින් මතුනේ මා අවිද්‍යාගතව තැන්පත් කරපු ලෝකේනේ දැන් මතුවෙන්නේ. ඒ අවිද්‍යාගතව තැන්පත් කරපු ලෝකය අර අර කියන සංස්කරණය තුල කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර කියන සිද්ධාන්තය තුල නෙමේ ඉස්මතු වෙන්නේ. ඒ ඉස්මතු වෙන වෙලාවේ එයාට මනස සිහියෙන් ඉන්න පුළුවන් වුණොත් එතකොට යා අතීත ආශ්‍රවයෙන් පැන නැගුණු දේ තුල සම්මුතියේ හැසිරෙනවා. දුව, පුතා, අස්සාව සියල්ල කරනවා. අර කියන්නා වූ මමත්වේ බැහැර කරනවා. බුදුහාමුදුරු රාහුල කුමාරයව හම් වෙනකොට අතින් අල්ලගෙන ගිහිල්ලා මාන කරා. ඒක යාගේ අතීත ආශ්‍රවෙන් නොවේද රාහුල කියලා මතු කරේ. ඔව්. එතකොට ඒ ආශ්‍රවය තුල බුදුහාමුදුරු ඒකට දැන් මේ වෙලාවේ කරන්න ඕන නම් මෙයාට මොකද්ද කියලා තීන්දුව කරේ? විතක්ක ਵਿਚාරයක් තුලින් එයා එයා මන ධම්ම වලින් තීන්දුවක් කරානේ. පුතාව මේ වෙලාවේ මම මහාන නොකරොත් පුතාට මේ වෙලාවේ මේ මේක ග්‍රහණය නොවුනොත් මෙයා සංසාරේ ඇවිදිනවා. ඒතොර එතන තිබුණාද කොහෙත්ම කෙලෙසයක්? සම්මුතියුතුකම. ඒතොර ඒ සම්මුතියුතුකම බුදුහාමුදුරු කර ආකාරයටම මෙතන ඉන්න අයට කරන්න බැරිද? සරත්ත කරන්න බැරිද? කුමුදුට කරන්න බැරිද? ඒක කිරීමට අපි කරදන ක්‍රියාදාමය තමයි මේ මේ කියන භාවිතා බහුලීකත කියන්නේ. මොකද්ද? ඇසෙන් රූප දැක මනාප උපදිනකොට අමනාප උපදිනකොට ඒ මනාපය මට උපදින අමනාපයක් නොවේ. මේ සවිඥානික කය තුළ තිබුණු සිද්ධාන්තයක්. මේක තුළ මම ඇලෙන්නවත් ගැටෙන්නේ නැතුව සම්මුතිය යුතුකම කරනවා කියන එක තමයි ඔබ කරන්නේ. ඒක විසාකාව කරේ සම්මුතිය යුතුකම. එතකොට සරකාණි බීම කොපමණ ඇබ්බැහි වුණත් දුතිය බිව්වා. හැබැයි බිව්වත් එයා දහම දුටුවා. එයා ඒක ක්‍රමානුකූලව ඒකෙන් බැහැර වෙනවා. ඇයි? මෙතෙක් කාලයක් සර්කාණි බීලා සතුටු වුණු සර්කාණිට පේන්න ගත්තා. එහෙම සතුටු වෙන සර්කාණි කෙනෙක් මෙතන
එතකොට සර්කාණගේ අර ආශ්‍රවයේ තියෙන ප්‍රබලත්වයේ මත බිව්වත් එයා බෝතලයක් බීපු සර්කාණි ඊළඟ සතියේ භාගයක් කරන්න ඇති. ඒ විදිහට මරණාසන්න මොහොත වෙනකොට සර්කාණි සියල්ලෙන්ගෙන් නිදහස් වෙලා සකුද්දාගාමි මාර්ගයේ කාමරාග පටිගත දුරු කරමින් ගිය සර්කාණි කෙනෙක් වෙන්නේ ඇති. මේවා ප්‍රායෝගිකයි මේ මේ බුදුදහම. ඒක හරියට හරි උපුල් මහත්මය, මම ඒක තමයි මට තේරුම් ගියේ. මම ඒක තමයි විග්‍රහ කරන්න හැදී, මම ගැන නෙමෙයි මම විග්‍රහයක් කළේ. නෑ නෑ මට පැහැදිලි, මට පේන්නේ නෑ. ඔයා ගත්තුවේ පොයින්ට් එක මට තේරුණා. හිතන විදිහට ඒක හරි හරි වැදගත් වුණා ඔයා කතරපේ. අපි ජීවත් වෙන්නේ අතීත ආශ්‍රව තුල. අපි වර්තමානයේ ජීවත් වෙන්නේ ආශ්‍රව තුල. අපි කුඩා කාලේ සිට අම්මාගේ මව්ගෙන් කිරි බීපු තැන ඉඳලා එකතු කරගත්තු. දැන් නුඹ මොකක් හරි දෙයක් සමග සම්බන්ධන එහෙන් රූප කණෙන් ශබ්ද ඒ ආශ්‍රවය තුල ඉන්න වේද නුඹේ පනවා ගැනීම කරන්නේ ආශ්‍රවය. ආශ්‍රවය තුල පනනාගෙන තැන මනාප තිබුණේ ඒ ආශ්‍රවය පිළිබඳ තිබුණ එදා අතීතයේ තිබුණු වැරදි සාගත ස්වභාවය තුල නේද ඒකේ මට ආසා මම අකමැති මම කැමති එක තැන්පත් කළා කියන්නේ. දැන් අලුතෙන් මම නැත්තම් මම කැමති ඒකට දානවාද? අන්න සබ්බාස සූත්‍රය කියනවා උපන්නාස්සව නූප උපන්නාස්සව දුරු කරනවා එයා ක්‍රමානුකූලව ඉපදිච්චේව නූපන්නේවා වැයම් කරනවා එයා සබ්බාස පවිස්තරජ අපිට කතා කරේ සබ්බාස සූත්‍රය පුරාම කරන්න ඕන ප්‍රයමාගය ඒක තමයි ප්‍රතිපදාව තුලේ කරන්න ඕන කුමුදු කියන්නේ මේමයි අපි සසර පුරාම ඇවිදපු අයනේ. ඒකට මොකක් හෝ යම් පින් පෙර පිනක් තියෙන්නත් ඕන මේ මේ ඇසුරක් ලබන්න. එතකොට කල්යාණ මිත්‍ර වෙසෙන් ඉන්නවා ප්‍රමාණය වැඩි. නිසා නුඹට කල්යාණ මිත්‍රේ මුන නොගැහෙන තාක්කල් නුඹට සද්ධර්මයක් හම්බ වෙන්නේ ධර්මය හම්බ වෙයි. සද්ධර්මයෙන් හම්බෙන්නේ සද්ධර්මයෙන් හම්බ නොවන තාක්ක නුඹගේ යෝනිසෝ මනසිකාරේ පිබිදෙන්නේ නැහැ. ඔබ යෝනිසෝ මනසිකාරේ නොපිදුනොත් අපට ප්‍රඥාව අවදි කරගන්න බැරි වුණොත් නුඹට ධර්මානුධම්ම ප්‍රතිපදාවක් වඩන්න භාවිතා බහුලිකතයක් කරන්න උඹේ නැහැ. ඒක නිසා මට තේරුම් කරලා දෙන්න තේරෙන්නේ නැහැ. නුඹ හොයන්න. නුඹ සම්බේ කලන්නේ එයා හම්බුනාම යම් දවසක මේක වැට ක්ලික් වෙන පටන් ගත්තම තේරෙනවා. ඉදාට තමයි එයා පේන්නේ යාට. අරක ක්ලික් වෙන තුරු එයාට එයා තව දේශකයෙක් එම් නැත්තම් කෙනෙක් පමණයි. හැබැයි මේක නිහිනවනේ යම් තැනකදී. නිහිනේ මේ විදිහට නේ නම් මේ ලෝකේ සමදේ වුණේ කියලා. අන්න එයාට පේන්න ගන්න ඉස්සෙල්ලම එයා අර සත්පුරුෂ භාවයට පත් වෙනවා. පත් වුණාම එයාට පේන්න ගන්නවා ආමේ සත්පුරුෂයා නේද කියලා. එයා සත්පුරුෂ භාවයට පත් නොවන තාක්කල් යමිනියම්ම එයාට පේන්නේ නැහැ. ඒක නිසා දහම අහනකොට පිබිදුනොත් ප්‍රඥාව යෝනිසෝ මනසික අන්න එදාට පේන්න ගන්නවා පණිවිඩය දීපු කෙනා. එතකන් ඔයාලට පේන්නේ නැහැ. ඔක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය හැම එක්කනට පටන් ගන්න. ඒක ගැන හිතන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරනකොට ඒකට හම්බ වෙයි. ඔව් සත්පුරුෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ. ඒ සූත්‍රයේ බුදුහාමුදුර කියනවා සත්පුරුෂයාට තව සත්පුරුෂයෙක්ව හඳුනාගත හැකියි. ඒ සත්පුරුෂයාට අසත්පුරුෂයාවද හඳුනාගත හක අසත්පුරුෂයා මාර්ගයට නොපැමිණි පුද්ගලයාට සත්පුරුෂයා වඳුනාගත ඒ අසත්පුරුෂයාට අසත්පුරුෂයෙක්වත් මේ බුදුන් දෝගිය. ඉතින් මේ හරි බය. දැන් ඉතින් මේමනේ ඉතින් බුදුහාමුදුරුවම කියනවානේ මේක යන් දවසක මේ වගේ ඒ කියන්නේ ඒක ටිකක් රෝල් රත්තරන් වගේ රෝල් ගෝල් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා
නුඹට රත්තරන් හොයාගන්නත් බෑ, රෝල් ගෝල් හොයාගන්නත් බෑ. දෙකම එක විදියයි. ඉතින් නුඹලා දැන් අන්ත අසරණ වෙලා ඉන්නවා. මොකක්ද ඇයි? ඒක නිසා මේක විනාශ වෙලා යනවා අන් දවස. දැන් වැළලි කියන්නේ නෑ. හැබැයි අපේ පෙර පිනකට මේ ත්‍රිපිටකේ මේක තියෙනවා. මේක හොයාගෙන ගියොත් යම් දවසක හම්බ වෙයි කියලා විශ්වාස කරනවා. ඒක නිසා සරත් ඒක පිළිබඳ හිතන්නේ නැතුව සූත්‍රයට කියන ඒ කවුරු මොනවා කීවත් සූත්‍රයට සෝරි මේ ඒකට කියන ධර්මයට ගලපා විනයට බහ බලා පිළිගන්නකොට උංගලන්ට යම් දවසක සත්පුරුෂය හම්බ වෙයි. අනිවාර්යෙන්. එමන අද දවසට ඇතිද? තව මොන හරි කාටවත් ප්‍රශ්න යොමු කරන්න තියෙනවද? ධම්මික. අවසරයි සියලු දෙනාගේම. මම සජීවීව අසාසිරු නිසා මයියගේ මංගලස්වාකාර පුතුමාගේ අති දක්ෂ දේශනකතාව සියලුම දේ ඇදිරි කිරීම අවස්ථා මේ දේශනාවත් අසාධනගත නොයනාකාර උතුමා පැහැදුවා. වචනවල ටිකක් ගැඹුරු වැඩි කියලා උදාහරණයක් අභිවචන සම්පස්සේ අධික සම්පස්සේ වගේ දේවල් එයාලා ඇහුවා මගේ මමත් ඒ වචන බැරුණා මේ වෙලේ මෙහෙමයි දැන් අය දැන් මේ මෙතන ඉඳපු චැලෙන්ජ් එකෙන් ඇහුවොත් මොකද්ද අදි වචන සම්පස්සේ පටික සම්පස්සේ කියලා උතුරු දක්ුණු නෑ මට දන්නෙත් නෑ. ඒවා හම්බ වෙන්නෙත් අපිට බුද්ධ දේශනාව තුළ එක සූත්‍රයක විතරයි මට දැනට. ඒ මහණිදන් ඒවත් ඒවා අතිසියුම් කරුණු. ඒවා සියුම් තවදුරටත් ඒක ලිහිල් කරන්න දැන් මම හිතන්නේ ඉතින් ජමිනී අම්මට මතක ඇති අපි මේ පටික සම්පස්සේ කියන එක විවිධ විදියට සරල කරලා දිලා දැන් සමාජයේ මේ සම්පස්ත ක්‍රියාවලියන් දෙක කතා කරන්නේ මම තව ටික දවසකින් ඊළඟ සාකච්ඡාවේදී පහදලා දෙන්න. මේ අර අරමුණ අරගන්න වෙලාවේ බුද්ධ දේශනාවේ තියෙන ස්පර්ශ ක්‍රියාවලිය දෙකක් සිද්ධ වෙනවා කියලා. ද්විත්ව ස්පර්ශ ක්‍රියාව. ඒ ස්පර්ශ කරන්නේ අතින් නෙමෙයි. දැන් මේ ස්පර්ශය අපි අතින් මේ ස්පර්ශය මොකද්ද? මනස. මනස යොමු වීම තුළ සිදුවන ස්පර්ශය. දැන් ඔබ මාධ්‍ය බලනවා කියන්නේ මනස් ස්පර්ශ කරනවා. ඇස්ත සමග එකතු වෙලා මනසෙන් ස්පර්ශ කරනවා. ඒතර තමයි රූපේ සංඥාවක් හම්බෙන්නේ. ඉස්සෙල්ලාම හම්බෙන්නේ රූප සංඥාවක්. අර අතීත ආශ්‍රවය තමයි උපුල් කරන්නේ. මාව මිත්‍සිර නොදකින තාක්කල් මම රූප සංඥාවක් වෙනවා මිනිහෙක්. හැබැයි මම පෙරේද ඉඳලා දැන් ඒ රූප සංඥාවේ ඉන්නේ මිනිහෙක්ද? අතීත ආශ්‍රවේ. ඒක නිසා අපි මිත්‍රේ එතනට යමු. දැන් මෙහෙමනේ මේ ධර්මයට තියෙන කැමැත්ත නිසා ඔක්කොම අයට ඕන ඉතලම ගැඹුරුම තැන. එහෙම අල්ලන්නම් බින්නේ මේ. ඒක බුදුහාමුදුරුවෝ කියනවා නම් මම නිකම් වෙහෙසටපත් වෙනවා විතරයි මේක කියනට වැඩිය හොඳ නෝකේ ඉන්නවා කියලා. මම වගේ කෙනෙක් ගැන මොන කවර කතාද? ඉස්සෙල්ලාම ඒගොල්ලන්ට දහම් දැන් මේ ජලෙන ඉඳගෙන තිල්ලන්නේ ඔයාලා තිල්ලන්නේ අර YouTube එකේ දේශන අහන්න. අහන ගමන් පොඩි සටහනක් දාගන්න මේක මට පැහැදිලි මේ පැහැදිලි පොඩි. ඉතින් ඒ සටහන දාගෙන මේ වගේ සාකච්ඡාදී කියනවා. දැන් අපි අද සාකච්ඡා කරනවා අපි නාම රූපක. ඒතොර නාම රූපේ පිළිබඳ තියෙන ඒවා ටික සටහන් කරගන්න. සටහන් කළා මට කියන්නේ මෙන්න මෙතන මට අපැදිලි. ඒතොර අපිට ඒක පාදලා දෙන්න පුළුවන්. ඇත්තම කියන්න ධර්ම දැක්කොත් කෙනෙක් සරත් ධර්ම දැකපු කෙනාට එක සූත්‍රයක්වත් සූත්‍ර එකක්වත් නැතුව මේ සමුදේ වෙන ලෝකය ගැන පාදලා දෙන්න පුළුවන්.
පැහැදිලි සර. අපිට සූත්‍රය ඕන වෙන්නේ මේක මගේ මඟ පෙන්වීමක් නෙවෙයි, මගේ තථාගත ධර්මය මඟ පෙන්වීමක් කියලා පහදලා දීලා උඟලන් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පමණයි. නැත්තම් මේ සිංහල භාෂාවෙන්ම මේ ලෝකය හට ගන්න විදිය උඹලට කියලා දෙන්න පුළුවන්. සූත්‍රය ඕන වෙන්නේ අපිට මේක මා කියපු කාරණාවක් නෙමෙයි, මීට වසර 2700කට පෙර මේ ලෝකයේ පහළ වුණු මේ තථාගතයන් වහන්සේ අපි වෙනුවෙන් පාදල් ගහමක් කියන්නේ පමණ. නැත්තම් මේ ලෝක සම්මුදියත් අත්තකම ග්‍රහණය වුණු දවසට ඇත්තක පියාගත් එකේ hina වෙලා වැඩ කටයුතු කරගෙන ගිය හැකි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව. නුඹට යමක් එකට කියනවා අටලෝ දහමේ කම්පණයෙන් මිදුණා. ඇයි කම්පණය වුනේ? ඇයි හෙල වුනේ? මම බලාපොරොත්තු වෙන විදියට මගේ වැඩ කෙරුන්නේ නැත්නම් මම හෙල වෙනවා. ඒකට කිව්වා දුක්ඛ, ඒකට කිව්වා අටලෝ දහම කම්පණයේ දිවේ සුඛ සැපේදී සතුටු වුණා. දුකේදී දුක් වුණා. ඊට පස්සේ අටලෝ දහම ගිරන් මොකද කියන්නේ? නාන්න නින්ද ප්‍රසංසා නාබාල අයබ් ආයසියසෝල මාව හෙල වෙනවා. කන් කිංචනේ හෙල වෙනවා. ඇයි හෙල වෙන්නේ? මම රාමිතන්නක යගේ අපසර පොඩ්ඩක් ගියේ මම හෙලවිච්ච අවස්ථාව කොච්චරද කියලා. හෙලවීම නවත්තන්න බෑ. හෙලවි නවත්තන්න බැරි ඇයි? මාව සක්කාය දිට්ඨිය තුල මුදිර බහිනකොට බොහොම පරිස්සමෙන් බහින. මේක එච්චරටම ගැඹුරුයි. මේක මම විශ්වාස කරනවා උගලන්ගේ මූණවල වලින් මේක උගලන්ට ග්‍රහණය කරගන්න වාසනාව තියෙනවා. හැබැයි මම උගලන් එක ඉල්ලීමක් කරන මේ සීළු දෙනාගෙන උගල දැනට දහම කියලා දැකපු තැනක් තියෙනවා. ඒව ටික තාවකාලික චුට්ටකට තාවකාලික අයිනකින් තියලා මේක ග්‍රහණය කරන්න. ග්‍රහණය කරගත්තා පස්සේ අරකේව සංසන්දනය කර කර දැන් මේ හැම එකක්ම 100% ගැලපෙන්න ඕන. හරි මාර්ගයට වැටුණා නම් වැටු නැත්තම් අර කීප එකයි මේ කීප එකයි පරස්පරයක් උඹලන්ට පේන්නේ. පරස්පර නෑ බුදුදහම. එක එක තීරී එකකට එනවා කියලා නේද සර? ඔව් බේසික්. ඔව් අත්තමයි එක නහරි. එහෙනම් අද අපි අද නවත්තමුද? ඉලක් කීද? හැම හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි සිළු දෙනාටම, අලුත සම්බුද්ධය ඇයට සිළු දෙනාටම තෙරුවන් සරණ. සරත් සුවපත් වේවා. මේට වෙනකොට සර්දයක් නැති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගාමිණී නංගි. තෙරුවන් සරණයි පුල් මහත්මයා. තෙරුවන් සරණයි පුල් මහත්මයා. තෙරුවන් සරණයි සම් දෙනාටම. ශාමිනි නැංගි බුද්ධි දන්නේ සම්පදන් පුඤ්ඤ සම්පදන් සම්පේ අනුමාන සම්පත ඉතිරිතා සච්ච ලුටුත් තනතු ලපි and never and neither තරුව සරණයි.